අයිබෝන් ලබෙන්දි සබෙන්ද ඉරිදා අයිබෝන් සාර සංග්‍රහයේ ආරම්භයටයි අප මේ සූදානම් වෙන්නේ. ඊයේ හවස යාමේ ආචාර්ය කුකුල්පනී සුදස්සි ස්වාමින් වහන්සේ විසින් සිය ආචාර්ය උපාධිය සඳහා කරන ලද පර්යේෂණයක් ඇසුරෙන් සම්පාදනය වුණු ග්‍රන්ථයක් වෙන බුදුසමයේ විජ්ජාචරණ සංකල්පය පිළිබඳ ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එහිදී මහාචාර්ය දේවාලේගම මේදානන්ද ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු දේශනයේ කොටසක් මා සෙත් ගත්තා. උන්වහන්සේ කියනවා අපට කොච්චර කඳු කරේ කුඩා කුඩා දිය පහරවල් හමු වෙනවද? මොන තරම් දිය ඇලි අපිට දකින්න ලැබෙනවද? ඒවා බලන්නකෝ. ගම් හත අටක් එහාට තරමට සද්දේ නගනවා. සද්දේ ඇහෙනවා. හැබැයි මේ කුඩා කුඩා දිය පහරවල් දන්නේ මොනවද? සද්දේ නම් තියෙනවා සෑහෙන්න. ඒ වගේද ගඟක්? ගඟ ගම්මාන මැදින් ගලා යනවා. ගඟ ගම දන්නවා. ගඟ නගරය මැදින් ගලාගෙන යනවා. ගඟ නගරය දන්නවා. ගඟට නොයෙක් මිනිස්සු බැහැලා නානවා. වතින් නිරුවතින්. හැමදේම ගඟ දන්නවා. ගඟ ගොඩක් දේවල් දැකලත් තියෙනවා. වනන්තරයේ මැදින් ගලාගෙන යනකොට වනමල් සුවඳ ඇති වනමල් ගඟට වැටෙනවා. ඒවායේ උණුහුම් සුවඳ ගඟ දන්නවා. මොන තරම් ජරා වාස ගඟට එකතු වෙනවද? ඒවත් ගඟ දන්නවා. ගඟ දන්න තරම කතරම්ද? හැබැයි ගඟ නිහඬවම ගලාගෙන යනවා. දැනුම ඇති, අත්දැකීම් ඇති ප්‍රඥයින්ගේ හැඩය එයයි කියා උන්වහන්සේ ඊයේ සවස සඳහන් කළා. අර දිය ඇලි කුඩා කුඩා ජලධාරවල් අපේ ඕනෑම ශේෂ්ත්‍රයක සද්ද නැගුවාට නිහඬ ගං කොමලියක් වාගේ අපේ වාදන ශේෂ්ත්‍රයේ සංගීත ශේෂ්ත්‍රයේ ඉන්න අතිශය විශිෂ්ට දායාදයක් වන් ප්‍රාග්ජයකු සමග ඔහුව මුල්පුටුවේ තබාගෙන අද මේ සොඳුරු හෝරා දෙක ගත කරන්න අපට අවසර දෙන්න. හිතට එන දේ බටනලාවෙන් කීමට කටයුතු කළ එතුමා අපේ රටේ එදා මෙදා තුර පහළ වුණු අති විශිෂ්ටම බටනලා වාද්‍ය ශිල්පියා. සංගීතයෙන් පරතරට ගිය, අත්දැකීමෙන් පරතරට ගිය, නිහඬවම ගලාගෙන යන එතුමා අද අපේ මැදිරියේ. වී හේමපාල සූරීන් අපි ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම අපිත් එක්ක මේ කතා බහට සොඳුරු හෝරා දෙකට එකතු වෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු සංගීත පීඨාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර ලියනවත්ත මහතුමන් අයිබෝන් ඔබතුමන්ට. ඒ වගේම අපේ මේ හැඟුම් වැයුමක චමත්කාරය මවද්දී බටනලාවේ අපූර්ව සංගීත බිහිරියාව මෑත කාලයේ බවන තරුණ පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ පුරුකක් හැටියට ප්‍රවීණ වාද්‍ය ශිල්පියෙක් වගේම ගුරුවරයෙක් හැටියට කටයුතු කරන ඉන්දික රජින්තත් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් ඉන්දික, ඒ වගේම අපේ සොඳුරු වාද්‍ය වෘන්දයත් ආදරෙන් පිළිගන්නවා. හේමපාල මැතිතුනි, ආචාර්යතුමනි, දැන් මේ බටනලාව අපිට මේ පැත්තකින් ඇහෙන මේ හඬ, බටනලාවේ හඬ මොකක්ද හේමපාල මහත්තයා? කොහෙන්ද මේ හඬ එන්නේ? බටනලාවේ හඬ ඇත්ත වශයෙන්ම එන්නේ හදවතෙන්. මොකද අපි
දන්නවා මේ අපේ ජීවත් වීම සඳහා අපි නිරතුරුවම මුළු ජීවිත කාලෙම ආස්වාස ප්‍රාස්වාස කියන දෙකක් කරනවානේ. හිත අමතා නෙවෙයි ඉබේ කෙරෙනවානේ. ඉතී හදවත ආශ්‍රිතව ඒක ඉරන්නේ. ඒතර මේ බටනලාවේ අපි ශබ්දය නගන්නේ හදවතේ ඒ ඇතිවෙන උපද්දවන හුස්ම ප්‍රාස්වාස හැටියට අපි දානවා. ඒ ප්‍රාස්වාසයට යොමු කරපු බටනලාව ඒ තියෙන වායු පරිමාව කම්පණ වෙලා සද්දේනවා. ඕක තමයි මේ ක්‍රියාදාමය. හැබැයි මේක තුල මහ විශාල අර්ථ ගොඩක් ගැබ් වෙනවා. දැන් අපි දන්නවා මේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ අපි කිසිම ආයාසයක් නැතුව නිර ආයාසෙන් තොරව නිකන් ඔටෝමැටිකලි කියන්නේ සිද්ධ වෙනවා. නිර ආයාසයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි බටනලාවක් ගත්තාම තොලාග තියලා අපි පිඹිනකොට අපේ කිසිම ද්‍රව්‍යමේ කම්පනයක් නැහැ. ද්‍රව්‍යාත්මක දෙයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වෙන හැම සංගීත භාණ්ඩයකම මේ ද්‍රව්‍ය කොටස් කම්පණය වෙලා තමයි ශබ්දය උපද්වන්නේ. දැන් විශේෂයෙන් පිඹින භාණ්ඩ අතර තියෙන මේ ඔය සැක්සෆෝන් ක්ලාරිනට් වගේ වපවයි රීඩ් එකක් තියෙනවා. ඒ උස්ම දාපුවම රීඩ් එක කම්පණය වෙලා තමයි සද්දෙන්නේ. නමුත් බටනලා එහෙම එකක් නැහැ. ඒ සම්පූර්ණ හදවතෙන් එන උණුසුම උස්ම මේක ඇතුළට අපි මේ ඇතුල් කරලා සද්දය උපදිනවා. එතනදී එක දෙයක් වෙනවා. හදවතේ තියෙන භාවය, හැඟීම්, රසය මේ ප්‍රාස්වාසයට එක්තු වෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු ප්‍රාස්වාස කරනකොට මිනිසුන්ගේ හදවතේ තියෙන හොඳ හෝ නරක හැඟීම් ඔක්කොම මේ වායු මණ්ඩලයට එකතු වෙනවානේ. සමහර විට වැඩිපුර නරක. අපිට විද්‍යාවෙන් කියනවා මේ ආස්වාස කරන වාතය නෙමෙයි පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් මිශ්‍රිත වාතයක් කියලා. අපි ඒ වායුවෙන් වායුව දූෂණය වෙන්නේ ඉස්සෙල්ලා අපි ඒ වායුවට සෞන්දර්ය, භාවය, රසය බටනලා වාදක ඒකට එකතු කරනවා. එකතු කරලා මේ වායුවටම දාහරිනවා. ඒක ප්‍රේක්ෂකයාගේ අසන්නගේ කෙලින්ම හදවතටම යනවා. එතකොට අපි ඒගොල්ලෝ අතර සම්බන්ධය හදවතෙන් එකතු වෙනවා. ඒ වගේම ආස්වාස ප්‍රාස්වාස කරලා මිනිසුන්ව සතුටු කරනවා. අපි ආස්වාසයට ආස්වාදය එකතු කරලා ඒ වාදකයා සතුටු වෙනවා. ඉතින් මේ දෙක අතර තියෙන සුහදතාවය තමයි මේ බටනලාවේ තියෙන විශේෂත්වය මම දකින. ඔය මගේ දැක්මට අනුවයි මම කතා කරේ. බලන්නකෝ අපේ ආස්වාසයට ආස්වාදය එකතු කරලා බටනලාවෙන් අපේ ප්‍රේක්ෂකයාට රසිකයාට දෙනවා. හදවතේ උණුසුම් හැඟුම බටනලාවෙන් ප්‍රේක්ෂකයාට නැත්තම් රසිකයා සමග හෘදයාංගම සම්බන්ධයක් හදන්නට සමත් වෙනවා. මොන තරම් අපූරු රස ප්‍රකාශනයක්ද එය. මේ දෙහෝරාව තුළම ඒ ප්‍රකාශනයන් මේ වාතලයට මුසු වෙනවා නිසැකයි. ලියනවත් මහත්තයා, දැන් ඔබතුමා ශාස්ත්‍රාලීයව මේ විෂය හදාරන සහ විද්‍යාර්ථීන්ට මේක මඟ පෙන්වන කෙනෙකු හැටියට බටනලාවේ පුරාවෘතය මොකක්ද? කොහෙද මේක උපන්නේ? ඇත්තට මසේල දැන් ඔබ මේ පටන් ගන්නකොටම කිව්වා මේ ස්වභාව ධර්මය අධ්‍යයනය කිරීම තමයි ඇත්තම අධ්‍යාපනය කියන්නේ. දැනුම කියන්නේ අවබෝධය කියන්නේ ස්වභාව ධර්මයේ සංසිද්ධීන් විශ්ලේෂණය කරනවා, ගවේෂණය කරනවා, ඉතිහාස තොරතුරු හොයනවා. අපි විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ ලෝකෙම කවුරුත් මේ පරීක්ෂකයෝ මේ කරන්නේ ස්වභාව ධර්ම අධ්‍යයනය කිරීම. නැති දෙයක් නෙමෙයි. ස්වභාව ධර්මයේ කොහොමද ස්වභාව ධර්ම අපේ මනුස්ස ජීවිත වලට සම්බන්ධ වෙන්නේ දැනුමක් විදිහට එන්නේ කියලා. ඇත්තටම අපේ මානව ශිෂ්ටාචාරය ගත්තාම අසෙල අපි බටහිර පෙර දිග දෙකටම පොදු දෙයක් මම කියන්නේ. දැන් අපි ඉන්නේ හෝමෝ සේපියන්ස් ලගින්නේ. එතකොට මේ ඔබට විශ්වාස කරනවද මේ සංගීත භාණ්ඩ නියඩිතල් ඒක ඉස්සෙල්ලා හිටු මානව ශිෂ්ටාචාරයත් ඇතර දැන් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. විශේෂයෙන් බැම්බු ෆ්ලූට් නෙමෙයි අපි බටවලින් හදපු කාරණා නෙමෙයි, සත්තුන්ගේ අං වලින් එයට මේ පාවිච්චි කරලා සකස් කරගත සුසිර වාද්‍ය. එතකොට හිතා ගන්න පුළුවන් නේද අපේ ශිෂ්ටාචාරය කොච්චර ඈතකද කියලා. ඒ වගේම සෞන්දර්යත් ඈතකයි. දැන් මට මතකයි වෛද්‍යවරයෙක් කියනවා අපේ ඉතිහාසයේ වසර 200යි 300යි. ඔබලාගේ ඉතිහාසයේ සතවර්ෂ ගාණක්, ලක්ෂ ගාණක් එහා පැත්තට දිව යනවා කියලා සෞන්දර්යය. ඒ කියන්නේ ස්වභාව ධර්ම අධ්‍යයනය කිරීම පටන් ගත්ත දවසින් සෞන්දර්යය තියෙනවා.
ඒක නිසා මේ හැම පාරිසෘත් වටන අදහසක් කිව්වා. මට හිතෙනවා පෙර දිග අපර දිග දෙකේම ස්වභාව ධර්මෙත් එක්කලා අසේල මේ එන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ සංගීත භාණ්ඩේ ඉතාමත් වැදගත් සංගීත භාණ්ඩයක්. ස්වභාව ධර්මයේ එදිනදා ජීවත් වෙනකොට හුලඟට එක එක සද්ද ඇවිල්ලා බටවල වැතිලා මේ බට ශාකවල වැතිලා ඒ ඇතිවෙච්ච සංගීත භාණ්ඩේ ඒවතර ඒ වලින් තමයි අපි ඒවා මේ අනුකරණය කරගත්තේ. ඉතින් පෙර දිග ගත්තත් අපර දිග ගත්තත් ඕක තමයි ඉස්සලා මුල ධර්මයේ. ඒ වගේම මට මෙතන වැදගත් කාරණාවක් කියන්න තියෙනවා අපිට බොහෝ වෙලාවට පෙර දිග බටනලාව මේ අපි පාවිච්චි කරන පෙර දිග බටනලාව අපිට ලැබෙන්නේ බොහෝ වෙලාවට ಭಾರತයේ. ඒ කියන්නේ අපි දන්නවා සේල පුරා කතා ජන ශ්‍රුති පුරාණෝක්ති තමයි අපේ බොහෝ වෙලාවට අධ්‍යයනයට හසු වෙන්නේ මේ මේවල ඉතිහාසය කතා කරනකොට. ඉතින් මේ ක්‍රිෂ්ණ පිළිබඳ හින්දු දේව සංකල්පයත් එක්කලා බැඳිච්ච දේව දෙවි කෙනෙක් තමයි ක්‍රිෂ්ණ කියලා කියන්නේ. ඒ දිව්‍යයන්ගේ අතේ තියෙන බාන්සුරි නැත්නම් වේණු කියලා සංගීත භාණ්ඩයක් පාවිච්චි කරලා තියෙනවා. ක්‍රිෂ්ණට කියන නමක් තමයි වේණු, මුරලි, වංශී එවගේ වචන අපි පාවිච්චි කරලා තියෙනවා බටලාවට. ඉතින් ಭಾರತයෙන් ඇත්තටම අපිට මුගක් සමීප වුණේ ಭಾರತೀಯ ආගමික මූලස්වර වලින් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම අජන්තා රූපවල තියෙනවා අපේ මේ වාදනය කරන සංගීත භාණ්ඩෙම එම විදියටම 34 වාදනය කරන තත්ත්වයක්. එතකොට මට කෙටියෙන් කිව්වොත් ආසෙල ඓතිහාසික තොරතුරු ගත්තාම මගේ නම් නිරීක්ෂණය සෝභා ධර්මයත් එක්කලා බැඳි සංගීත භාණ්ඩයක්. සර් දැන් කිව්වා අපේ හුස්මත් එක්කලා බැඳිච්චයක් අප සෝභා ධර්මයත් එක්කලා ඇතිච්ච භාණ්ඩයක් විදියට අපි මේක අධ්‍යයනය කරනවා. අතීත කාමයේ අපි කතා කරනවා. අතීත කාමයේ අතීතයත් එක්කලා අපි බැඳිච්ච කාමයක් අපිට තියෙන්නේ, ආසාවන් අපිට තියෙන්නේ. ඒක නිසා බටලාව අපේ ජීවිතයට ඉතාමත්ම සමීප පුදුවේ ගත්තාම විශ්වයේම රසිකත්වයට ඉතාමත්ම සමීප සංගීත භාණ්ඩයක් බටලාව. තව පොඩි කාරණයක් මට කියන්න තියෙනවා මේ කුමාර් මේ දැන් මිනිස්සු ආසස ප්‍රසස කරනකොට කවුරුත් සල්ලි ගෙවන්නේ නැහනේ. නේද? ඒක බටලාව වාදකේ ආසස ප්‍රසස කරනකොට සල්ලි ගෙවනවා. හොඳයි. ඒකෙන් අපේ ආර්ථිකය අපේ හැදෙනවා. ඒකත් විශේෂ කාරණා මේ බටනලා වාදකයෝ අතර තියෙන. හොඳයි. අපි එහෙමනම් හැඟුම් ගැයුමක් බටනලාවේ මිහිරියාව උපදවන අවස්ථාවක් ඔබට සමීප කරන තුරු ඔබ නොඉවසිල්ලෙන් ඉන්න බව අපට විශ්වාසයි. ඉන්දික රචින්ත ඒ සඳහා සූදානම්. ඉන්දික මොකද්ද අපි තෝරාගත්ත පළවෙනි ගීතය? තුනු කෙයියා මලක් වගේ. ඒකේ විශේෂත්වය තෝරාගන්න. විශේෂත්වය තමයි ඒක ඒකේ සංගීතවත් කරලා තියෙන්නේ හේමපාල සර්. ඒක තමයි පළවෙනි සින්දු විදියට තෝරගන්න. පළවෙනි සින්දු විදියට එතුමාට ගරු කිරීමක් උපහාරයක් උත් හැටි. හොඳයි. අපි වයමු. අපි විඳිමු. Thank you.
ඉතින් ස්තුතියි හින්දික ඒ වගේම දයාබර ප්‍රේක්ෂක සහෘදයනි අපි කල්පනා කරන ඔබටත් පහසුවක් පිණිස මා කියන්නේ මේ වැයෙන විහිරියාව මතු කරන හැම ගීතයකම ඇති සංගීතයේ රස තැන් පිළිබඳ අපි ගීතය ශ්‍රවණය කිරීමෙන් පසුව අපේ හේම්පාල සූරීන්ගෙන් දැනගන්නට කල්පනා කරනවා. ඒ නිසා ඒක ඔබට පහසුවක් වන්නටයි මා ප්‍රථමයෙන් ප්‍රකාශ කොට සිටියේ. හේම්පාල මහත්තයා මේ ගීතය ගැන මේ ගීත මම නිර්මාණය කරන්න සිද්ධ වුණේ සුජාත අත්තනායක මහා ගායිකාව වෙනුවෙන් 70 දශකයේ. ඉතින් දැන් තාමත් ඒ සින්දුව මිනිස්සු අතර මේ ජනප්‍රිය වීම ගැන මගේ සතුටක් වෙනා ඉන්දික ඒක තෝරා ගැනීම ගැන මගේ සතුටක් දැනෙනවා හොඳට වාදනය කරා යා ලස්සනට. මේ සින්දුවට පදනම් වෙලා තියෙන රාග කීපක කොටස්. හැබැයි මම ඒක නිර්මාණය කරද්දී ඒ රාග සිහි කරගෙන මේ කාලේ මේ රාගෙන් මේක එහෙම කළේ නම් නැහැ. මට නිදහසේ ආපු ස්වර සංගති මම භාවිතා කරා. කරලාදීන් පස්සේ මම පසුව විශ්ලේෂණය කරලා බලනකොට මේවා අයිති වෙන්නේ අහල් දෙයට අවල් දෙයට කියලා මට පස්සේ ඒක විශ්ේ වුණේ. ඒ අනුව මම ඒක පොඩ්ඩක් වාදනය කරලා පෙන්නනම් මේ පළවෙනි කොටස මේ ගාවිති කියන රාගයත් ආශ්‍රිතව තියෙනවා. මේ ඊට පස්සේ ඒකේ අන්තරා කොටස තියෙනවා කලාවති කියන රාග කොටස ඊට පස්සේ අලය බිලාල් කොටසකුත් තියෙනවා පස්සේ අර අම්මා කියන වචනත් එක්කම චාරුකේසි කියන රාගයේ සුරට ගත් උතර ගීතයේ තියෙන පසුබිම රාග පසුබිම කුමාර මේ ගැන මොකක් කතා කරන්න කියන්නේ ඇත්තටම මේ අසීල මේ හරි සුන්දර අධ්‍යාපනික වැඩසටහනක් වගේ මේක මට දැනෙන්නේ ඇත්තටම දැන් හේමපාස කියන දේ ඇත්ත හරියටම හරි අපේ සංගීත ශාස්ත්‍රයේ ඇත්තටම මේ හොඳ විශ්ලේෂණයක් කරොත් මේ තනුවල මේ අපේ ජනප්‍රිය තනුවල ඇතුලේ තියෙන්නේ ඔය රස තමයි ඒ රස තියෙන නිසා තමයි ජනතාව අතර හැමදාම මේ රස අත්දකින්න ආස කරන්නේ. දැන් මේ ගීත කවදාවත් මේ සමාජයෙන් නැති වෙන්නේ නැහැ. මේ හොඳ නිර්මාණ වාසියල අත්දකින්න දන්නවනේ. ඇත්ත. අපගේ හොඳ නිර්මාණ කවදාවත් මොන තාක්ෂණික උපකරණ මේ ලෝකෙ බිහි වුණත් මේ ආත්මයත් එක්කලා මේ ගනුදෙනු කරන සංගීතය කවදාවත් අපි අතරින් වෙන්නේ නැහැ. මම හිතන්නේ සර් කිව්වා වගේම මේ රස මේ සංගීතයේ තියෙන මේ අභ්‍යන්තරයේ තියෙන රස පිළිබඳ අවබෝධය දැනුම ඒ බින්දණය කරන්නේ අපි කොහොමද කියලා මේ ශාස්ත්‍රීය විග්‍රහයක් එතුමා කරේ. පැහැදිලිද? දැන් ලියනවත් මහත්තයා ඔය ප්‍රකාශයත් එක්කම අපි ගාව අපේ මේ මුල් පිටුවේ ඉන්න හේමපාල සූරීන් ඔබ කියවගත්ත විදිහ ගැන අපිට කියන්නකෝ. හොඳ ලස්සන ප්‍රශ්නයක් ඇහුවේ. මම කියන්න මේ හිතේ ඔබ ඇහුවේ නැතුව මේ ගුරුකුලයක්. ಭಾರತයේ තියෙනවා ගුරුකුල ඉතිහාසෙ ඉඳලා ඒ සම්ප්‍රදාය පවත්වගෙන අනුකරණය කරගෙන මම හිතනවා මෙතන ඉතා වටිනා ප්‍රශ්නයක් ඇහුවා මේ ගුරුකුලයක් ශ්‍රී ලංකාවේ බඩලා පිළිබඳ ගුරුකුලයක් ඇයි මම එහෙම කියන්නේ එතුමාගේ ගෝලෙක් මම එතුමාගේ ගෝලෙගේ ගෝලෙක් රජිත් ප්‍රියන්ත දසනායක ලංකාවේ ඉන්න අති දක්ෂ බඩලා වාදන ශිල්පියෙක්
අපි දෙපළ තමා විශ්වවිද්‍යාලයේ එක පන්ති ඉගෙන ගත්ත ගෝලෙ සර්ට මම හිතන්නේ ඉතිහාසෙ මතකයි 1985 නේ මතකයි රසවත් ඉතිහාසයක් දැන් මොකද මේ අපි තුන් දෙනා ඉතින් පුටුවක් දැස්සක් නැති කාලයක් අපි ඒ ඒ දුකින් කනගාට ඒ කියන්නේ පහසුකම් අඩු පහසුකම් යටතේ තමා අපිට මතකයි හැම පාස අපි මේ නැචිමල යනවා ප්ලූට් කපන්න මේ කඩේ බඩනලා ගන්න නෑ 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 ඔව් මේ 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 දැන් මේම ලොකු ප්ලූට් තිබුණාට අපිට ඒක එකයි දෙකයි තියෙන්නේ අපි කඩවලොත් නෑ ඉතින් ඒක නිසා මේ ගුරුකුලයක් මම කියන්නේ ඒ ශිල්ප ශාස්ත්‍ර අනුකරණයෙන් ඉන්නේ ඇරිස්ටෝටල් කියලා තිනවා කලාවයන් අනුකරණය කියලා දැනුම කියලා කියන්නේ අනුකරණය එතුමා වගේම ගහන්න අපි උත්සාහ කරනවා එහෙම තියෙනවා මාක් අපිට විජයරත්න තුංග එහෙම මාක් තියෙනවා විජයරත්න වගේම ගහනවා වගේම නම් ගන්න බෑ නමුත් අනුකරණය කරනවා දැන් එහෙම පාස වගේ ගහන දැන් රජින්ත ගහනකොට මට එහෙම පාසගේ ඒ ගුරුකුලය තමයි මට දැනුනේ මතන කොහමාර අර වගේ කියන කැලල හරි වැදගත් ඒක තමයි මාක් එක නේ නේද දැන් එහෙම පාස වගේ ගහන්න උත්සාහ කරනවා නේද වගේ වගේ ගහන්න එයා වගේ බෑ එයා වගේ ගහන්න බෑනේ දැන් අමරදේව මහත්තයා වගේ සින්දු කියන්න බෑනේ නමුත් අමරදේව මහත්තයා වගේ නිකන් ළඟට ආසනෙට යන්න දැන් යම්කිසි මට්ටමක් එහෙම පාස කියලා කියන්නේ ඒක අපි සුපිරි තත්ත්වයක් අපි එතෙන්ට අප්‍රෝච් කරන එහෙම වෙන්න ඕන සර් නේ අපි අපි පුරෝගාමී චරිතයක් අපි හොයා ගන්න ඕන විශේෂයක් දිනුනේ සමහර විට කුමාර් එහෙම උත්සාහ දරද්දී තමුන්ට අලුත් දෙයක් එන්නත් පුළුවන් අර ඇත්ත අපි මගෙන් නැවිච්ච දෙයක් එන්නත් පුළුවන් ඒක සාධාරණයි නේ ඒක අනන්‍යතාවක් එන්න ඕන දැන් දැන් මම වාදනය කරනකොට එහෙම පාසල් වගේ නොවෙන්න ඕන ඇත්ත සමහර සුයීය දෙයක් මතු වෙන්න පුළුවන් එහෙමයි දැන් දැන් අපි වාදනය කරනකොට ඇත්තටම අපි වාදනය කරන එහෙම පාසල් ගහනවද කියලා අපිට හොයන්න පුළුවන් කුමාර රිනත් ගහනද කියලා කියන්න පුළුවන් නේද සර්? පුළුවන් පුළුවන්. ප්‍රියන්ත වාදනය කරනද කියලා කියන්න පුළුවන්. ජානක වාදනය කළ මේ අපි හැම එකකම අනන්‍යතාවක්. අපි ඒ අනන්‍යතාවයම තමයි සංගීතය කියන්නේ. එක්කෙනෙකුට විතරක් නිර්ණය කරන්න බෑනේ. ඒක නිසා මම හිතන්නේ ගුරුකුලය කියලා කියන්නේ තුමාගේ ශිල්ප ශාස්ත්‍ර අපි ඉගෙනගෙන අපිත් අලුත් දෙයක්. අපිත් වෙන වෙන සංගීත සම්ප්‍රදායන් ඉගෙනගෙන වෙන પરම්පරාවකන අපි නේද සර්? දැන් සර්ලේ પરම්පරාව අපේ પરම්පරාව. දැන් මේ තුමල්ලගේ પરම්පරාව වෙනම પરම්පරාවක්. අපේ පුතාලා වෙනම પરම්පරාවක්. ඒක නිසා අසේල මේ සංගීතයේ සතවාස ගන්න තව ඉස්සරහට යන්න ඕන. ඒක නිසා අපේ ලංකාවේ මම හරි ආඩම්බරෙන් කියන්නේ අපි අත්වලට මේ මේ ඔය කියන දේවල් අපිට උගන්වලා තියෙනවා ඒක නිසා අපි මේ වලින් තමයි අපි මේ ලෝකේ දරුවන්ට උගන්වන්නේ විශ්වවිද්‍යාලේ ඒක නිසා මෙතුමා කරපු සේවාව ආදරණීය මේ අගයයි ලක් කරන්න අපිටම අගයයි මන්නේ නැහැ නේ අසේල වාදකීන් ලගයයි මන්නේ නැහැ මේ රටේ ඒක නිසා මේ ගුරුවරුන්ට වාදකීන් ලගයයිම හරි අඩුයි ඒක නිසා මම කියන අසේල හොඳම ප්‍රශ්නයක් ඇහුවේ මෙතුමා අපි ලංකාවේ මේ බටලා විශේෂයට ආපු මොකක්ද කොහොමද කියන්නේ සූර්යයා කියලා කිව්වොත් එතුමාගේ ධාරාව ක්‍රමෙන් પરම්පරාවක් සහ තවත් પરම්පරාවක් පසුකොට තුන්වෙනි પરම්පරාව දක්වා ඇදිලා ගිහිල්ලා ඉන්න වෙලාවක ඒ තුන්වෙනි પરම්පරාවේ තවත් අතිදක්ෂයෙක් වන ඉන්දික රජින්තගේ බටනලාවෙන් නැවත අර ඇඟිලි තුඩු සහ හුස්ම මතුවන ආකාරය විඳින්න අපි සූදානම් වෙන්නේ රජින්ත මොකද්ද අපි තෝරගත්තේ ළඟට ඊගාවට ආසෙලයි ලක්ජාකරේ ගීතේ ලක්ජාකරේ හොඳයි අපි ආමු විඳිමු ඊට පස්සේ කතා කරමු Thank you.
රචනය කරයි. මේ ගැනත් කතා කරනවා නම් තමයි අපි ආස. දැන් මේ ගීතේට මේ පසුවෙන් වෙලා තියෙන රාග දෙකක් බොහොම ජනප්‍රිය පහඩි සහ මාජ්ක මාජ්කේන රාගවල අන්තමේක තියෙනවා. අපිට රාග ගීතයක් ගත්තාම පිරිසිදුව රාගයක් ඒකෙන් තෝරන්න බෑ. ඒක මොකද නිර්මාපකයෝ ඒගොල්ලන්ට එන වෙලාවට එන ස්වර සංගති උඩ ඒක නිර්මාණය වෙනවා. අර මම කලින් කිව්වා වගේ සමහරවිට නිර්මාණ කරලා ඉවර වෙලා තමයි බලන්නේ මොකද කියලා. ඉතින් මේ පහඩි කියන රාගය බොහොම ජනප්‍රිය රාගයක් මේ ඒක ආශ්‍රිතව තමයි මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ මම චුට්ටක් ඒක වාදනය කරලා පෙන්නනවා දෙකම එකතු කරලායි මං ගෑවේ ඒක පහඩි ඒක මාජ්ක මාජ් ඉතින් මේ රාග දෙක ආශ්‍රිතව බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙන ගීතයක් ඒක මට කදයක් කියන්න ඕනේ අපි ඉස්සලා කුමාර් කෙවත් වගේ මේ ගීත අපි ගොඩක් අහනවා මේ රසවත් ගීත මේවා තුල යට යම්කිසි ශාස්ත්‍රීය මේ පසුබිමක් තියෙනවා දැන් මේ උගදෙනෙක් විශ්වාස කරන්නේ නැහැ ඒවා ඇතුලේ තියෙන ශාස්ත්‍රීය පසුබිම මොකද්ද ඒක මේ ශාස්ත්‍රීය පසුබිම හොයා ගැනීම ඒක රස ඒව මොකුත් දන්නේ නැහැ මම එක උදාහරණයකින් කියන්න ගීත ගොඩාක් එනවා මේ අසන්න අතරට මේ කුමාර මම උදාහරණකින් කියන්න බීම වර්ග ගොඩාක් එනවනේ මේ කරඳ පුලට මිනිස්සු බොනවා නේද දැන් වාතුර නම් වැඩක් නැහැ මේ කොකා කෝලා කප් එකක් සමාවෙන්න ඕනේ වෙනද නාමයක් කිව්වට ඉතින් එහෙම ගිය කියලා මිනිස්සු එක එක බීම වර්ග පාවිච්චි කරනවා හැබැයි මිනිස්සු අමතක කරන එක දෙයක් තියෙනවා මේ සෑම බීම වර්ගකම ප්‍රධාන සංඝටකයේ සාධක සංඝටකයේ මොකද වාතුර වතුර ඕනේ මත් වතුර බිව්වත් වතුර ඒක නිසා අමතක කරන්න එපා මේ අපි අහන හැම රස ගීතයකම පසුබිම කිසියම් ශාස්ත්‍රීය පදනමක් තියෙනවා කියන එක මතක තියාගන්න හැබැයි ඉගෙන ගන්න කෙනෙකුට ඒක හොයාගන්න පුළුවන් එහෙම නැතුව හොයාගන්න අමාරුයි අසේල දැන් ಭಾರತೀಯ සංගීතය අපි මේ වචන දන්නේ නැහෙනි මේ හින්දි ගීතවල අපේ රසිකයෝ මේ ගෙවල් වල ඉන්න අය ඒත් රස විඳිනවා රස විඳිනවා ඒ රස විඳින මූල ධර්මය තමයි සංගීතය ප්‍රණිත් අබේසුන්දර මහත්මයා ලස්සන කතාවක් කියනවා ගීතේ ආත්මය සංගීතය කියලා ආත්මය කියලා කියන්නේ ආදරේනේ ආදරය ආදරේ ප්‍රකාශ කිරීම තමයි සංගීතය ආදරේ උපදින තැනේ සංගීතය උපදිනවා කියලා කියනවා හොඳයි අපිට ආදරය සංගීතය හැඟුම වැයුම මේ ඔක්කොම එකයි අපි විරාමයෙන් පස්සෙත් මේ ගැන කතා කරයි
රූපවාහිනී අපි එකල ආස්වාදනය කළ නන්දන වින්දන වැඩසටහනකින් උපුටාගත් කොටසක් මැඩ්ලින් වාදනය විවිධ වාද්‍ය භාණ්ඩ ඉතාම අලංකාරවත් ලෙස එහි රස මතු කරන්නට පුළුවන් කියන එක අපි හෙම්පාල සූරීන් පිළිබඳව දැන හඳුනා ගන්නට සාක්ෂියක් මේක සපයා සම්පාදනය කර දුන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අපේ හිටපු සංගීත අංශයේ ප්‍රධානි අජිත් ජයවීර ප්‍රවීණ සංගීත වේදියානන් පිළිබඳවත් කෘතවේදීව මේ මොහොතේදී සිහිපත් කරන්න ඕනේ හෙම්පාල මහත්තයා ඇත්තටම මේ සංගීත අභ්‍යාසයන් වල දැන් මේ අපි කියනවා සතතාභ්‍යාසය බටනලාවේ තියෙන ශිල්ප ක්‍රම සහ ඒවා දිගින් දිගටම මෙතුවක්කල් පවත්වාගෙන යන්නට මේ අභ්‍යාසයේ ඇති වැදගත්කම කොහොමද ඔබතුමා දකින්නේ මමයි අභ්‍යාසයේ කියන එක කෙන් තොරව මම හිතන්නේ සංගීතය වගේ විෂයක යම්කිසි ඉලක්කයකට එන්න අමාරුයි අභ්‍යාසයම කරන්න ඕනේ මම ඉගෙන ගත්තේ 53 පටන් ගත්තේ එදා මෙදා තුර මගේ වැඩේම අභ්‍යාස කරන එක 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 විවිධ ශිල්ප ක්‍රම හොයන එක තාමත් මට මගේ බටනලාවේ සමහර වෙට මම පුහුණු වීම කරගෙන යනකොට කුමාර් තාමත් මට ගහන්න බැරි ගහන්න අමාරු ස්වර සංගති හම්බ වෙනවා ඉතින් මම ඒවා ඒක සියවරක් විතරේ ස්වර සංගති එකවරක පුහුණු වෙලා මම අත හදාගන්න බලනවා මට තාමත් ඇත්තම බටනලා මට තාමත් අභියෝග කරනවා අපිට පුළුවන් නම් මේක කරපන් කියනවා වගේ. ඉතින් මම ඒක නිසා මේකට ආදරය කරනවා මම මේකෙන් සෑහෙන දුරකට යනවා මගේ හිත එක්තැන් කරගන්නවා මේ ශිල්ප ක්‍රම අතර මම මගේ මේ පුහුණු වීම තුලින් මම හොයාගත්ත පොඩි පොඩි ශිල්ප ක්‍රම ටිකක් තියෙනවා මම ඒවා පොඩ්ඩක් වදිනේ කරලා පෙන්නන්නම්. බටනලාවේ කුමාර දන්නවා සත්තක දෙකයි තියෙන්නේ සාමාන්‍ය සරල වශයෙන් ක්‍රොස් ෆින්ගරෙන් දාලා උඩ ගන්න පුළුවන් වුණාට සත්තක දෙකයි තියෙන්නේ මන්දර පාසිට තීව්‍ර මාදක්වත් ආයිත් මධ්‍ය පාසිට උච්ච තීව්‍ර මාදක්වත් මේ අතරතුර මා පා කියන සර අතර කඩයි මත් වෙන එක කැඩෙනවා ඒක අපිට මේන් ක්‍රමයට ගන්න බෑ ඉතින් යම් යම් වෙලාවලට සමහර රාග වාදනයේදී අපිට ඒ එක මීන් කරන්න අඛණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. හැබැයි වෙන පොසිෂන් එකකින් එක ගහලා අපිට පුළුවන් ඒක ෆ්ලූට් ගන්න හිටයි තේරෙන්නේ මම කියන කතාව. සායකෙන් අපි වාදනය කරන වෙලාවේ අපිට ඒ ගැටලුවක් එනවා. මේක බටනලා වාදනය කරන අයටයි මේ කතාව වැදගත් නේ නිකුමා. ඔව්. ඉතින් මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. එක මට මගේ පුහුණු වීම වලින් මට ලබා ගත්ත එකක් සමහර විට මන්ත්‍ර මා ගන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා රූට් එකේ මන්ත්‍ර මා නැහැ ඔය වගේ ශිල්ප ක්‍රම මට හම් වෙලා තියෙනවා පොණින් වලදී සමහර ලාට එක එකන ෆ්ලූට් එකේ ඉල්ලනවා සමහර ලාට මේ මන්ත්‍ර පංචමේ එක එක සරකේ හැමුණක් උනා මන්ත්‍ර පංචමේ ඉඳන් මධ්‍ය පංචමේට එයාට ඕනිකව රෙකෝඩින් එකදී ස්ල අඛණ්ඩ වෙනවා ඉතින් මේ ෆ්ලූට් එකේ බෑනේ කොහොමවත් බෑනේ ඒක එයා දන්නේ නැහැ ඒක ඉතින් මං මගේ ඉල්ලීම මං කොහොම හරි මගේ පැච්චකම මම ඒක පරදින්න බෑනේ ඉස්ත ගල්ලා දෙන්නා එතනදී මං පාවිච්චි කරේ ඒක තමයි මං පාවිච්චි කරේ මධ්‍ය 15 කියන යා බොහොම සතුටු වුණා තමත් ඇති ඒක එහෙම ඒ වගේ ශිල්ප ක්‍රම මම වාගත්ත සමහරලාට කුමාර දන්න මේ ලලිත් වගේ රාග හරි අමාරුනේ පටන ලඟ ගන්නනේ සුද්ධමාති වර්මා සුද්ධ ගන්නවා ඒකටත් මම
දර සාමාන්‍ය රෙකෝඩර් ෆ්ලූට් එකේ තියරි එක අරගෙන අර සුද්ධ මාර්ග ඒ වගේ සෙප්ප කම මම හොයාගත්තා දැන් අසලේ මේ අත්දැකීමක් තියෙනවා දැන් රසවත්ේ මාතෘකාව මෙහෙම කතා කරනකොට ශිල්ප ක්‍රම ගැන මම ಭಾರತෙට ගියානේ මගේ පශ්චාත්පාද කටයුතු. ගියාම මට අවස්ථාවක් හම්බුණා වේදිකාවේ බරලා වාදනය කරන්න. මට මං සර්ට කෝල් එකක් ගත්තා රෑ. මට හම්බුණා පණ්ඩිත රුණු මුජුන්දාර් කියන ලෝක ප්‍රසිද්ධ බරලා වාදන ශිල්පියා. මගේත් වාසනාවක් එදාම මට ඒ වේදිකාවේ බරලා වාදනය කරන්න හම්බුණා. මම අඳුරන්නේ නැහැ මම හරි ලොකු පතාක යෝධයෝ. මට වාදනය කරන අහගෙන ඉඳලා මට අඬ ගැහුවා. අයියේ කියලා. එයා හිතුවේ හින්දි කෙනෙක් කියලා මම මේ කුර්තාය ගඳාගෙන ඉන්නකොට අයියේ අප් කහස අයියා. ඔබ කොහින්දලා දාවි කියලා ඇහුවා. මම එතකොට හින්දි දන්නේ නැහැ දැන් ටිකක් අර ඉඳලා පුරුදු වෙලා දන්නවා. මම ශ්‍රී ලංකාවේ ආයේ කියලා කිව්වා ඒ දන්න විදියට. ශ්‍රී ලංකාවේ ඉඳලා ආවා. කියපුවා මෙයා ශ්‍රී ලංකන්නේ. ශ්‍රී ලංකන්නේ කෙනෙක් මෙහෙම හින්දුස්ථාන සංගීතය පරිහරණය කරනවා කියපුවා ලොකු ප්‍රශ්නයක් එතුමන්ලට. මොකද අපේ පිටරටක සුදු ජාතික කැවිලා ජන සංගීතය පරිහරණය කරපුවා ලොකු ප්‍රශ්නයක් නේ. ඒත් කාගෙන්ද ඉගෙන ගත්තේ කියලා. එයාලා අහන්නේ ගුරුවරයාගේ නම. ගෝලෙක් කම්මේ කවුරු හරි ආවා. මං සර්ගේ මම මාස දෙකක් විතර ඇති. මං කෝ හැම පාස කියලා සර් කෙනෙක් ඉන්නවා. කියා බාත් බොත් බණියා කියලා කියන්නේ ලොකු චරිතයක් වෙන්න ඇති කියලා කිව්වා. එයා කිව්වා මගේ බ්ලෝමින් ටෙක්නික් එක. බඩලාවේ අසීරුම ටෙක්නික් එක මොකක්ද දන්නවද? පිබිම්බ. නේද සර්? පිබිල්ල. උගන්නන්න අමාරුයි. ශිෂ්‍යයෙකුට හරිම අමාරුයි. පෙන්නන්න බෑනේ කොහොමද? එක්සැම්පල් සර් උගන්නන්න අමාරුයි. ඒක ස්කිල් එකක්. ඒක නොලෙජ් නේ මට කුමාර මහත්තයා තව තියෙන මේ දැන් මේ මෙතුමා මේ මේ බටනලාවේ මේ මේ අපූර්වත්වයෙන් මේ සර මතු කරනකොට දැනෙච්ච දේ දැන් පිබීමයි ඇඟිලිවල හැසිරීමට අමතරව හැඟුම කොච්චර වටිනවද ඔකට මම ඔකට හරි ශාස්ත්‍රි උත්තර දෙන්න සංගීතයේ තියෙන පාර්ශ්ව දෙකක් සබ්ජෙක්ටිව් මියුසික් ඔබ්ජෙක්ටිව් මියුසික් කියලා ආත්මීය සංගීතය වෛශික සංගීතය ශිල්ප ක්‍රම හැදෙන්නේ වෛශික සංගීතය මේ ආත්මීය ප්‍රකාශන හැදෙන්නේ සබ්ජෙක්ටිව් මියුසික් වල ඒ කියන්නේ ආත්මය ස්පර්ශ කරන තන තමයි මුඛේ. දැන් සර් කිව්වා කිය. අත ප්‍රාසංගිකයි. අතේ ටෙක්නික් තියෙන්නේ. ඔව්. නමුත් අපි පිමිනකොට අපි ඉමෝෂන් එක එන්නේ ආත්මීය ප්‍රකාශනයක් විදියට. දැන් සර් මේ ලස්සන කිව්වා වගේ. අපේ හදවතේ තියෙන ඉතාමත් බය මේ ගැඹුරු ඒ අත්දැකීමක් තමයි මේ අසෙල එන්නේ අත්දැකීමක් විදියට. එතකොට මම හිතනවා මේ බ්ලෝවින් මේ ඉදිරිපත් කරනවා කියන්නේ සර්ගේ මම දැකපු විශේෂම මම හිතන ලංකාවේ කවුරුත් දන්න සංගීත ශිස්තේ මේ පිමීමේ ටෙක්නික් එක ඉතාමත් මේ පරිණතයි. ඒක තමයි. ඒ එතනින් තමයි භාවය උපදින්නේ. භාවය උපදවන කියන එක හරිම අමාරුයි. මොකද සර් ටෙක්නික් එකක් විදියට මේ අධ්‍යයනය කරන්න හරිම අමාරුයි. ඒක උපතින් මෙන්න ඕන කාරණාවක්. හරිම රසවත් සහ හරිම ශාස්ත්‍රීය කොටස් මෙතන තියෙනවා මම හිතන ප්‍රේක්ෂක ඔබත් අතිශය සතුටට පත් වෙලා ඇති ඉන්දික අපි මීළඟට වයන්නට තීන්දු කරන්නේ මොකක්ද ගීතේ තෝරාගත්තේ මම අසේලයේ මේරේ ජීවන් සාති ගීතය තමයි වාදනය කරන්න යන්නේ හැබැයි මෙලෝඩිකාවෙන් තමයි වාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි මෙලෝඩිකාවෙන් වාදනය කිරීම දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන වෙන වාදනයේට ප්‍රථම දැන් මෙලෝඩිකාව වගේ එකක් සාමාන්‍යයෙන් මේ පාසලේ තූර්ය වාදක කණ්ඩායම්වල සංගීත කණ්ඩායම්වල සාමාන්‍යයෙන් පාසල් මට්ටමේ වාද්‍ය භාණ්ඩයක් විදිහටනේ ඉන්දික හඳුනාගෙන තියෙන්නේ ඔබ මේ වගේ තැනක එක වාදනය කරන්න සහ මොකක්ද මෙලෝඩිකාවට ඔබ දීලා තියෙන තැන ඇත්තටම මෙලෝඩිකාව කියන්නේ මේ ලෝකේ තියෙන ප්‍රොෆෙෂනල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඒ කියන්නේ ගොඩාක් ඒක අපි හඳුනාගෙන නැහැ ඒක තාම අපේ රටේ අඳුරගෙන නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් අසේලයි ගොඩක් කලකට මම ඉගෙනගෙන තියෙන ওই බටනලා ටෙක්නික් සහ මේ හාමොනියම් එකෙන් වාදනය කරන දෙකම එකතු කරලා තමයි මෙලෝඩිකාව වාදනය කරන්නේ මම අර බ්ලෝවින් ඉන්ස්ට්‍රුමන්ට් එක
බට්නලාව වාදනය කරන හින්දා මට ගොඩක් ඒ ටෙක්නික් සමහරව මම මේකට යොදලා තියෙනවා මෙලොඩි. ඉතාම වැදගත්. ඒ කියන්නේ ඔබ බට්නලාව හසුරවන්න භාවිතා කරපු ඒ උපක්‍රම උපක්‍රම මෙලොඩි පාවිච්චි කරන්නට කල්පනා කළා. අපි හලවල සමානට මේ සෙල මේ දැන් ඔයා කිව්වා මේ මෙලොඩි කාව මේ ස්කෝල ස්කූල් බෑන්ඩ් වල ගානවා දැක්ලා තියෙන. ඔව්. ඒ මෙහෙ දැක්ක හැටිනේ. ඒක තමයි. මෙලොඩි කාව ඊට එහා ගියේ තියලා සංගීත භාණ්ඩයක් අද අද ඉන්දික දන්නවත් ඇති ඒවා ෆොලෝ කරලා තියෙනවත් දන්න හින්දි චිත්‍රපටි නවීන තම චිත්‍රපටි වල මේ මෙලොඩිකාවේ ඉන්දලු උඩරීමේ වාදනය කරලා තියෙනවා. ඔව් ඒක ෆොලෝ කරලා තියෙනවත් දන්න වාදනය කරලා තියෙනවා. ඒක අහක දාන්න එකක් නෙවෙයි. ඒක බොහොම සංගීත භාණ්ඩ අතර ඒකටත් යම් තැනක් දෙන්න ඕනේ. ඇත්තටම දැන් අපි මේ උත්සාහ කරන්නේ මේ මේ අර අර කියපු දැන් මාගේ ප්‍රශ්නය තුල තිබුණ ආකල්පය සහ භාවිතාව තමයි රට හැමතැනම තියෙන්නේ. නිසා මේක පුළුවන් තරම් මේ අපි කියන අර වෘත්තිමය සංගීත භාවිතාවට ගත හැකි මනාවෝ සංගීත උපකරණයක් කියන එක පිළිබඳව ඔබව දැනුවත් කරන්න උදාහරණ සපයන්නට තමයි මේ වැයුම ඉන්දික මේ විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසායි අපි දැන් සූදානම් වෙන්නේ ඒ වැයුම ඔබ හමුවට රැගෙන එන්නට. ඉන්දික මං හිතනවා සූදානම් ඇති කියලා මේ වාදනය අරගෙන ඉන්න. අපි අපි ඒට ප්‍රථම මේ මේ කුමාර මහත්මයා මං කැමති අපි චුට්ටක් ඒ සූදානම් වෙනකන් කතා කරමු. අපි අර බටනලාව කොහොමද ලංකාවට ආවේ කියන කතාව කෙටියෙන් අපි හසුරගමු. ඇත්තටම මේ අසෙල අපේ ලංකාවේ ඉතිහාසය සංගීත ඉතිහාසය කතා කරනකොට අපිට දෙනල දෙයක් තමයි මේ ಭಾರತය. මේ ඉන්දියාව අපිට හරි සමීපයි මේ සංස්කෘතිය පෝෂණය කරන්න. සාහිත්‍ය, කලාව, ආශ්‍රය, නාට්‍ය, නර්තනය. එතකොට මේ අපිට හම්බ වෙන මේ 21 වන සියවසේ, ඒ කියන්නේ මේ මුල් භාගයේ මේ ඉන්දියාවේ ඉඳලා නාට්‍ය කණ්ඩායම් වෙනවා. පහල ඇති මම හිතන්නේ ඉන්දියාවේ ඉඳලා බලිවාලා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම් වෙනවා. විවිධ නාට්‍ය කණ්ඩායම් ඇවිල්ලා අපේ ලංකාවේ සංදර්ශන ඉදිරිපත් කරනවා. ඒ සංදර්ශනවල මූලික සංගීත ක්‍රමය තමයි උත්තර භාර සංගීතය. එතකොට මේ රාගධාරී සංගීතය දැන් අපි සමහර විතරම රාග කියපුවම මේ සර් හිතන් ඉන්නවා මේ හරි පැරණි මේ අපිට අත්හැරිය යුතු මේ විශේෂේෂ්ටයක් රාගේ රාග කියපුවම ආලාප කියපුවම සමහර අයගේ ආකල්පයක් තියෙනවා. දැන් වොයිස් ට්‍රේනින් කියලා සර් කියන්නේ ආලාප කියන්නේ නෑ. අර රාග කියපුවම හිතන්නේ මේක නිකන් රාග කියන්නේ මහා රස ගුලාවක්. ඔව්. එතකොට දැන් මේ රාග අරගෙන ආව ඉස්සෙල්ලාම ඉන්දියානු අය. ඊට පස්සේ මේ රටේ පැලියම් පැදියම් කරලා නූර්ති සංගීතය ආවා. ඊට පස්සේ ග්‍රැමෆෝන් සංගීතයට ආවේ නූර්ති සංගීතය. ඒක ගුවන්විදුලි සංගීතයෙන් රටටම සම්ප්‍රේෂණය කරා. ඇත්තටම දැන් ලංකාවට එන්නේ මේ මේ සත වර්ෂයේනේ සර්. මේ අපිට මේ අපේ කාලේනේ එන්නේ මේ 150 ගණන් වල 60 ගණන් වල තමයි මේ 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 ලයිනසිංහ මහත්මයලා මේ අමරදේව මහත්මයලා ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා මේ මේ මේක ස්ථාපිත කරන්නේ ගුවන්විදුලි හරහා. ඉතින් මං හිතන්නේ බටනලාවත් ඒ සමගාමීව ආපු සංගීත භාණ්ඩයක්. හොඳයි. අපි ඉන්දිකගේ වැයුමට දැන් ඉඩ කඩ ලබා දෙන්න සූදානම්. ඒ වැයුම විඳුමට ඔබ සූදානම්. Oh, oh, oh.
ධර්මපාල මහත්තයා මේ කුමාර මහත්තයා මම අහන්න කැමති මේ ශිල්ප ක්‍රමවලට මේ ඉන්දිකක එකතු වෙච්ච මම දන්නේ මට හිතෙනවා මේ වචනේ පාවිච්චි කරන්න ශ්වාස සංයමයද මේ හපන්කම පෑමට හේතුව මේ ඔහුගේ මේ මේ හැඟුම මේ කොහොමද මේ පිබීම අතර ඇති වෙච්ච මේ සංයමයේ ශික්ෂණය සර් කියනවාද මේ ඇත්තට මට මේතන අසේල හරි වටිනාකමක් දරුණා සර් ඉන්දියානු ගීතයක් අපි වාදනය කරන වාද්‍ය මණ්ඩලය ගත්තාම මේ මේ වගේ රෙකෝඩින් මේ ගීතයක් රෙකෝඩ් කරන මම හිතන්නේ 40කට 50කට අධික වාද්‍ය මණ්ඩලයක් ඉන්නවා නේද සර් ඊටත් වැඩි දැන් ඔබ කල්පනා කරන්න අතිශය වැදගත් කාරණාවක් මම කියන්නේ මේ කී දෙනාද වාද්‍ය ශිල්පීන් හිටියේ මේ අපිට පුදුමයි නේද මේ අපේ ලංකාවේ වාද්‍ය ශිල්පීන් ඉන්න ස්ථානේ ඇත්තටම එතකොට අපේ ලංකාවේ වාද්‍ය ශිල්පීන් එක තැනකට ඇවිල්ලා 40ක් 50ක් වාදනය කරොත් කොහොම ආනන්දයක් තිබේද එහෙම හිතන්නේ මම අත්දැකීමක් තියෙන මම ඉන්දියාවේදී මේ වාදක මණ්ඩලවල ඉඳගෙන වාදනය කළා තියෙනවා ඒ ලැබෙන සවුන්ඩ් එක සර් ඔව් ඒ ඔකෙස්ට්‍රා එකේ හැම ඉඳගෙන ඉනකොට සවුන්ඩ් එක අපිට ෆ්ලූට් එක මේ සර්ට කියන්නේ මේ මේ ඉමෝෂන් එක දැන් අපිට මේ වාදක මණ්ඩලෙ පහක් හයක් ඉඳලානේ මේ අපිට රසය දැනුනේ එතකොට හිතන්න ලොකු ඔකෙස්ට්‍රා එකක් වාදනය කරනොත් පර්කෂන් ඉන්නවා 15ක් විතර පර්කෂන් පැත්තෙම අපි එකිනෙයි ඉන්නේ එතකොට ඒ සංගීත භාණ්ඩ වලින් සේරම එනකොට ස්ටුඩියෝ එක මගේ වාසනාව ලැබුවා සර් මට ඒ වාසනාව ලැබුණා ඉන්දියාවේ ඒ එන සද්දේ ජීවිතේම කන්න බොන්න ආස නැහැ එතන ගියාම ඇත්තටම මේ මිනිස්සුන්ගේ සර් ජීවිතවල කන්න බීම නැහැ සංගීත තමයි ආහාරය අපි කියන්නේ සංගීතය ආහාරයි කියන්නේ එතකොට ඔබ අසීල ගියොත් ඒ අත්දැකීම ලැබුවොත් මට දැන් මතක් වුණේ අපේ ලංකාවේ කෝටි 2යි සර් මිලියන 22යි ඉන්නේ ඉන්දියාවේ මිලියන 136ක් එතකොට ඒ 136කින් ඒ ටීම් පිරිසක් ගත්තොත් සාපේක්ෂව ක්‍රිකට් කණ්ඩායම ගන්නකො නැත්තම් එතකොට අපේ දක්ෂයෝ අපේ ඉන්නවස ඇත්තටම හරිම දක්ෂ වාදන ශිල්පීන් නෑ නෑ හොඳයි කුමාර මහත්තයා අපි විරාමයකට යන්න අවස්ථාව උදා කරගනිමු මේ රස කතාවට තවත් ලොකු ඉඩක් අපි ගන්න ඕනේ හැඟුම් ගැයීමක බොහෝ වෙලාවට චමත්කාරය විඳින අපි ඒ ගැයුම්වල ඇති වැයුම්වල විචිත්‍රත්වයේ මිහිරියාව විඳින්නට ඉඩකඩක් මේ විදිහට වෙන් කර ගැනීම තරමක් වෙනස් අත්දැකීමක් ප්‍රේක්ෂකින් හැටියට ඔබටත් ඇතැයි අප විශ්වාස කරනවා කෙසේ නමුත් අපේ වාද්‍ය ශිල්පී මේ මැදිරිය තුළ විරාමය අතරතුරත් අපි කතා කර කර හිටියේ අපේ වාද්‍ය ශිල්පීන්ට තිබෙන පහසුකම් සහ පරිසරයත් එක්ක ඔවුන් අභ්‍යාස කොට ගොඩනගාගෙන තිබෙන ඔවුන්ගේ පරිණත බව සහ ප්‍රතිභාව ලෝකේ අන් ඕනෑම වාද්‍ය ශිල්පීන් කණ්ඩායමක් සමකරන්නට පිළිවන් තරමක සිටිනවා කියලා. ඉතින් ඒ ආඩම්බරයත් අරගෙන අපි අපිට පහළ වෙච්ච විශිෂ්ටතම ගණේ වාද්‍ය ශිල්පියෙකු මුල්පුටුවේ තබාගෙනයි අද ඉරිදායි වන් වැඩසටහන හැඩ කරන්නේ. අපේ ඇදුරුතුමනි මට කියන්නකෝ අපේ මේ ඉන්දික රජින්ත වාදනය කළා මේ විරාමයට පෙර ගීතයක් මෙලෝඩිකාවෙන්. ඔව් දැන් මේ මෙලෝඩිකාව විශේෂයෙන්ම ගත්තාම බොහොම සරලව ගීත වාදනය කරන එකක් නමුත් ඉන්දික එක්ක ඉතාම ගැඹුරට ගිහිල්ලා බොහොම ලස්සනට වාදනය කරා ඒ හැකියාව එයාට ඇවිල්ලා තියෙන්නේ එයාත් කිව්වා වගේ එයා මේ බටනලා ශිල්පියෙක් බටනලාවේ තියෙන ගමක් මුර්කේ මීන් වගේ දේවල් එයාගේ ඔළුවේ තියෙනවා එතකොට එයා ඕක පියානෝ එකක් ගැහුවත් එයානේ කඩියන් එකක් ගැහුවත් මෙලඩි එකක් ගැහුවත් ඒ තුලින් ඒකේ ශිල්ප එයා පෙන්නනවා ඒක ඒ භාණ්ඩේ හැටියට එහෙමයි ඒක උනේ සාමාන්‍ය කෙනෙක් ගහනවට වැඩිය විශේෂත්වයක් ඒකේ තියෙන්නේ ඒකයි එතකොට ඒ අඬ අඩු වැඩි කිරීම ඒ බ්ලෝවිං ටෙක්නික් එහෙම ඉතාලම ඉහළ මට්ටමක තියෙනවා මම ඒක බොරුවට මොනේ ඉදිරියේ වර්ණනාවක් නෙවෙයි ඇත්තමයි කියන්නේ එයා වාදනය කරපු ගීතය ඉතින් මේ සාති චිත්‍රපටයේ ගීතයක් නෞෂාද්ගේ මියුසික් ඒ ගීතයේ තියෙන විශේෂත්වයක් තමයි මේ හින්දි ගීත සමහරව නිර්මාණය වෙලා තියෙන කුමාර ශ්‍රුති දෙහක ශ්‍රුති දෙකක් ආශ්‍රිතව නිර්මාණය වෙච්ච ගීත තියෙනවා. එකක් මායක ශ්‍රුතිය ගන්න අනිත් එක සායක ඒ වගේ කරනද. ඒ වගේ ගීතයක් මේක. මේකේ ප්‍රධාන වශයෙන් අපිට ඇහෙන බහිර්වි කියන රාගය. ඒකම ඇරබ් මියුසික් වල එන ස්කේල් එකකුත් මේක ඇහෙනවා නිකන් ෆ්ලෙමින්ගෝ ටයිප් එකක් වගේ. මෙන්න මේ විදියටයි බහිර්වි රාගය එන්නේ. Thank you.
අර වෙන සුතියකට දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සුති දෙකක් තුනක් පාවිච්චි කරපු ගීතයක් මේක. මේක තමයි දැන් කියන්නේ තියෙන. ඔබතුමන්ට ඒ ගීතයත් එක්ක දැනෙච්ච දේ ඔව් ඇත්තරම දැන් මේ දැන් අපි විතර මතු කරන්න උත්සාහ කරා මේ රාගධාරි සංගීතයේ තියෙන රස මුසු තැන් අපේ ගීතවල හින්දි ගීතවල නම් රාගධාරි සංගීතය කියන්නේ ඉන්දියානු සංගීතේ රාගධාරි සංගීතය කියලා කියන්නේ. ඔව්. ඉන්දියානු සංගීතයේ රාගධාරි කියලා කියන්නේ. ඒ කියන්නේ රාග දරාගෙන. රාගයක් හැම ගීතයකම රාග දරාගෙන. අර සර් කිව්වා වගේ එක රාගයක් නෙමෙයි. එක එක රාගවල තියෙන අර බත් පිඟානක් ගන්නකො අපි. දැන් බත් පිඟානක් ගත්තාම තියෙන විවිධ රස. ඒව රේරම රස වෙච්චාමනේ අපි බත් පිඟාන රස වෙන්නේ. ඒ වගේ මේ රාගවල පොඩි පොඩි කැලේ සමහරට රාගයක්ම නෙමෙයි සර්. දැන් සර් කිව්වා වගේ දැන් සර්ගේ ගීතෙත් කිව්වා මේ විවිධ රාග කමාජ් මාන් දේශ ඒ රාග ගොඩක සම්මිශ්‍රණය. ඒ රස තියෙනවා. එතකොට ඒ රස නිසාම තමයි අපි රස වෙවන්නේ. දැන් මේ ගීතයක් වාදනය කරනකොට මම හිතන්නේ මේ අපි ඇත්තට අර ඒ රසණ කිව්වා වගේ වචන දන්නේ නැහනේ. ඒ රස අපි අඳුනනවා. ඒක ඓතිහාසික මුලස්සටියක් අපි කතා කරමු තව ටිකකින්. එතකොට ඒකට අපේ ජානවල අපේ සර් මේ මම හිතන්නේ මානව විද්‍යාත්මක ජාන විද්‍යාත්මක අපේ සම්බන්ධයක් තියෙනවා කියලා හිතන්නේ අපිට මේ 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 අපි හරි පෙරේතයිනේ මේ ඉන්දියානු සංගීතේට හරි පෙරේත නේද සර්? හින්දි චිත්‍රපටි බලන්න අද දවසට කොච්චර හින්දි චිත්‍රපටි බලනවද කියලා ජනතාව. එතකොට මට හිතෙනවා මේ ජානමය ස්ටඩි කරන්න ඕනේ දෙයක් ඒක අධ්‍යයනය කරන්න පරීක්ෂණ ලක් කරන්න ඕනේ. අපි ඇයි මේ ඉන්දියාවට සංගීත පෙරේත මෙච්චර නේද සර්? ඔව් දැන් අපේ ලංකාවේ සරල සංගීතය ගොඩාක් පෝෂණය වෙලා තියෙනවා ඉන්දියානු චිත්‍රපට සංගීතය ආශ්‍රිත වෙන කුමාර. ඔව්. ඒක අනුකරණයක් වගේ තියෙනවා. එහෙන් බැහැර වෙච්ච සමහර ගීතත් නැතුව නෙවෙයි. හ්ම්. ඉතින් ගොඩාක්ම තියෙන්නේ වැඩිපුරම ඒ ආභාෂයේ ඒ ආකෘතිය තමයි තාම යන්නේ. ඔව්. අපිට එහෙනම් තවත් ගීතයක් වාදනය කරලා ඒ රසය මතු කරගන්න ඉන්දික හොඳම වෙලාව කියලා මට හිතෙන්නේ. මොකද්ද අපි තෝරගන්නේ? ජෝආදා කියලා. ජෝආදා කියලා. හොඳයි. අපි අහලම කතා කරමු ඒක ගැන. Thank you.
සිල්ලක් නෑ දුරුතුමනි ඔබතුමා මේ ගැන මේ ගීතයත් කුමාර ඉතින් අපි අර කලින් කියුවාගේ අතරම අර කලින් ලගජගලේකට වඩා පහඩි රාගයේ පසුබිමත් තමයි තියෙන්නේ නැවතත් අපි පහඩි රාගය ගැන කතා කරන්න වාදනය කරන්න පෙළඹීම කාලිනාස්තයන් ඒක නිසා ඉතා හොඳට ඒක වාදනය කරා මේක 50 දශකයේ අන්තිම කොටසේ වගේ තමයි මම මේක ඉස්සෙල්ලා නැහැව්වේ ටාජ් මහල් චිත්‍රපටියේ රෝෂන්ගේ මියුසික් ඉතාම නොමරණ තනුවක් ඒක මේ දැන් වාදනය කරත් අලුත් වගේ තියෙන එකක් ඉතාම විශිෂ්ට ගායනයක් තියෙන ඉතාම ලස්සන ගීතයක් ඒ පහඩි රාගය තමයි ඒකට ගොඩාක් පසුබිම් වෙලා තියෙන්නේ අපි ඉස්සෙල්ලා ඒ පහඩි රාගය ගැන නිදර්ශන පෙන්නුවා හොඳයි කුමාර මහත්තයා මේ දැන් ඔය කර්ණාටක සංගීතය කොට ජන සංගීතය ඊට පස්සේ ඔව් විවාහාරික ඊළඟට අපේ ඔය සරල සංගීතය ශාස්ත්‍රීය මේ හැම තැනකම බටනාලාව වැයෙනවා දැන් බටනාලාව ඒ ඒ සංගීත සම්ප්‍රදායන්ට අනුව හසුරුවන ශික්ෂණය මොකක්ද අතරමසෙල දැන් අපේ ලෝකයේ දැන් දියුණුලා තියෙන විශයක් මානව වංශ සංගීතය කියලා ඒ ඒ මානව වර්ගයාට ආවේනික භාවයන් සංස්කෘතිය ඒ ජනසුතීන් සමග බද්ධව කොහොමද මෙයාගේ සංගීතයේ එළියට එන්නේ කියලා. මේ සංගීත සංකේතය දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම හේමපාස මේ ලංකාවේ බටනලා වෙන ඉන්දියන් හඬක් නෙමෙයි මේ සමල්ලන් දැන් සරල ගීතේ වාදනය කරනකොට ඉන්දියානු හඬක් නෙමෙයි අපිට ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ හඬක් එන්නේ. දැන් සමහරට දැන් අපි ඉන්දියාව කියලා වාදනය කරනකොට අපි ගහන වාදනය කොට සංසන්දනයකලොත් මේක හොඳට තේරුම් ගන්න ඕන. අනන්‍යතාවයක් නැත්නම් උදාහරණයක් අමරදේව මහත්තයා ගායනා කරන ගීත විදිය ඉන්දියානු එක්කෙනෙකුට ගයන්න බෑ. ඒකනේ අපි අනන්‍යතාවය කියන්නේ දැන් අපි කොච්චර ඉගෙන ගත්තත් අමරදේවත් කියන්නේ ඩොලර් ලංකාවත් පැන්සරන් ගාවත් ලංකාවට රුපියල් කරන්න කියලා. ඔව්. ඒක තුමා ලස්සන කතාවක් කියලා මේ අපි එයාපෝට් එකෙන් එනකොට මොන සල්ලි අරන් ගාවත් සර්. ඔව් ඒක හරි. රුපියල් වලින් අපි ව්‍යවහාර කරන්නේ. ඒක නිසා මේ දැන් සර්ලා රුපියල් වලින් මේ ව්‍යවහාර කරන අය මේ. ඉතින් මම හිතන්නේ මේ ගීතයක් දෙකක් තෝරගත්තා නම් හොඳයි කියලා හිතනවා මේ ලංකාවේ මෙතුමා වාදනය කරපු ව්‍යවහාරික සංගීතය. දැන් උදාහරණ වශයෙන් කියනවනේ දැන් ක්ලාසික උත්තර භාෂා සංගීතය වෙනම සම්ප්‍රදායක්. දක්ෂිණ ಭಾರತීය වෙනම සම්ප්‍රදායක්. බටලාවේ හැම එකෙම උදා ගන්නා විදිය වෙනස්. ඒතර ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික සංගීතය වෙනස්. ඒ වගේම ජන සංගීතය අපේ ශ්‍රී ලංකා ජන සංගීතය මට ඊ ෆ්ලැට් එක පොඩ්ඩක් දෙන්න. දැන් බලන්න මෙහෙම ශ්‍රී ලංකා නරවේ අපේ ජන හඬක් එක දැන් දෙයි හඬ අපි අර අර ಭಾರತೀಯ සංගීතයට වැඩි වෙනස් දැන් මෙහෙම වාදනය කරනකොට කොයි පැත්ත ගියා වගේ වැල්ල අතර පැත්ත ගියා ඈ ඔව් ඒ කියන්නේ මේ Hindu කර්ණාටක සංගීතය කර්ණාටක සංගීතය ඒ ද්‍රවිඩ සංගීතයට ආවේනික මේ එකම එමම මේ සූරණ මේ අපි වාදනය කරන්නේ නැත්තම් එතකොට දැන් මේ ප්‍රකාශන ලීලාවේ වෙනස ඒ ප්‍රකාශන ලීලාව වෙනස් දැන් දැන් උදාහරණයක් ගන්න සර් සරල සංගීතය වාදනය කරනකොට සර් අපි මේ දෙකම මිදලා තමයි වාදනය කරන්නේ නේද ඔව් ඔව් දැන් අපි සංගීත අධ්‍යක්ෂකවරුන් අපි නම් කියන්නේ යොත් ප්‍රමුඛ පෙළේම අය කිව්වොත් එම එයාලගේ සද්දේ වෙනස් අවුද අපි කරමු එක්කදර ගොළු හදවතේ තේමා වාදනය කරලා දෙන බටලාවේ ඒ හඬ වෙනස් ඒ හඬ දැන් මම එහෙම්මයි වාදනය කරා දැන් ජන සංගීතය આવොත් එතන වෙන්නේ හින්දුස්ථාන සංගීතයවත් වෙන්නේ නැහැ. දැන් අහිතන ගහ හරි ශික්ෂණයෙන් වාදනය කරනවා. සර් අපි හිතනවාද මම ඒ වාදනය කණ්ඩේ මං ඉදිරිපත් කරා බීම සංග්‍රහලේ කොච්චර අමාරු නාද ඒ කරු අයියා මං හිතන වාදනය කළාද අපි කරු අයියා කරු අයියා වාදනය කළා. ඔව් ගොළු හදවතේ තේමා සංගීතය.
ඒ තේමා සංගීතේ මම හිතුවා පුතුම ශික්ෂණයකින් ගහන්න ඕන. ඇයිද? චිත්‍රපටයට අනුගතව ඒ චිත්‍රපටයේ භාවයට ඒ අර්ථකථනයන් තීව්‍ර කරන්න නෙමෙයි සංගීතය. තීව්‍ර කරන්නේ ඒ බටලාවේ එම විදියම වාදනය. දැන් මම මොන ශාස්ත්‍රවන්තයෙක් වුණත් හොඳ ශිල්පියෙක් වුණත් ඒ විදියට මේක ඇප්ලයි කියන්නේ ඒකනේ. යොදවනවා කියන්නේ. ඒක නිසා ඒක වෙනස්. දැන් සර්ගේ ඕනතරම් උදාහරණයක් අපි ගමු මම හිතන්නේ ගන්න එක හොඳයි. මම සර්ගේ ඇප්ලයි කාරණාවක් කියන්නම්. සර්ගේ හොඳම සුන්දර තරක් කොණ්ඩ කිරිල්ලිය ගීතේ රෝහණ විරසිංහ මහත්මයාගේ ඔබ කොණ්ඩේ කපන වාද ට කොණ්ඩේ පඳින ට ට සර් මම දන්නේ මට රෝහණෙන් ගන්න දෙරුණා ඒ එතනදී අපි අහනවනේ ප්‍රශ්නයක් ඔව් ඔයා එනවද එනවා ඔබ එනවද එනවා බං එනවා එමු කියන්නේ දැන් මට හිතෙනවා කොණ්ඩේ කපන වාද ට කොණ්ඩේ පඳින ට ට ඒක මගේ නිරක්ෂණය ඒක සරල කාරණාවක් නෙමෙයි. ඒක සංවාදමය ස්වරූපයක් ඇතුළත තියෙනවා. සංවාදයක්. ඒ කියන්නේ වාදන ශිල්පියෙක් සංවාද කරනවා ගායන ශිල්පියෙක් එක්ක. විජේරත්න තුංග පොදු මාත්‍ය හොඳම උදාහරණේ සර්. නැතුව මේ රටේ සාකච්ඡාවට බඳුන්ලා නැහැ. දැන් අද කොමාර සමාවෙන්න. ඔව්. අද මේ තබ්ලා වාදකයෙක් කෙනකොට ගොඩක් මේ අරන් යනවානේ මේ බඩු බහන්න. බැරද බොංගද ජෙම්බේද අරවා මේ ගොඩක් අරන් යනවා. විජේරත්නන්ට අරන් ගන්නේ තබ්ලා ගැලි දෙක විතරයි. හැබැයි එයා දන්නේ නැහැ මෙතන මොන මොනා ගැනනද කියලා. එතන පන්සල් ගීත තියෙනවා, මව්ගුණ ගීත තියෙනවා. මේ වල මොකොටම අර තබ්ලාෙන් තමයි එයා එක එක ශබ්ද උපද්දවන්නේ. දැන් රබානක් ගහන්න අවශ්‍ය මොනොත් එයා රබාන ගහනවා. බායිකෙන්. හරි? එතකොට තමත්තෙන් ශබ්දෙන් ගන්න ඕන. ඒක ඇඟිලි අනිත් පැත්තෙන් ගහලා කරන්නේ. ඒක ඉන්දියාවේවත් අහන්නම් පිච්ච ගන්න නෙමෙයි. අර මිටිය දකුණේ අතුල්ලලා ගහපු සින්දු තියෙනවා අර මොකද අර සුනිල් වේදිරසිංහගේ නන්ද ගලන ගඟ නෑ ගලන ගඟ දොර පාරේ ඒක පාළු පැලේ ඔය තබ්ලා විතරක් පාවිච්චි කරපු එක ඉතින් ඒ වගේ අපි එයා ගැන කතා කරනවා නම් තව වෙනම වැඩසටහනක් අපි කරන්න ඕන මේ ඒක නිසා දැන් මේ කුමාර අපිට පෙන්නුවා මේ පැහැදිලිව මේ කර්ණාටක හඬ නේද කොහොමද නාටක හඬ එතකොට හින්දුස්ථානි හඬට වැඩි ඒක ලොකු වෙනසක් තියෙනවා ඉතින් ඒ වගේම ඉන්දියාවේ වුණත් ඔය දැන් අපි ඔය උණු ගමන් ඔය දුර ගමන් යනකොට බස් ස්ටෑන්ඩ් එකේම අපිට ඇහෙනවා මේ ෆ්ලූට් එකක් තියාගෙන මිනිස්සු ගහනවා කුමාර හරි රසවත් නේද ඒ වෙලාවට ඒක වුණා නේද ඒක නිකන් මම වෙලාවට මගේ යාළුවත් එක්ක එතනට ගිහිල්ලා මගේ ෆ්‍රූට් බෑග් එකක් තියාගෙන ඕක අහගෙන ඉන්නවා බස් එක එනකම් සල්ලි දීලා එනවා එතනදී ඒක හරි රහයි හරි රහයි අර දුර ගමනක් යනකොට හොඳට කෑම අපි හොයන්නේ නැහනේ නේද රොටියයි ලුණු බිරිසියයි කාලා යනවා ඒ වගේ ඒකත් රහයි හොඳයි දැන් මේ කුමාර මහත්තයා මම හිතන්නේ අපි තවත් ගීතයක් රස විඳින්න ඕනේ හැබැයි දැන් මේ සංගීත භාවිතාව කියන එක දැන් අපේ දරුවොත් මේ වැඩසටහන නරඹනවා සංගීත භාවිතාව කියන එකේ දැන් මෙතනම පෙන්නන මේ ගුරු නැත්තම් ගුරු පරපුරක නැත්තම් ගුරුවරයෙකුගේ ආභාෂය කියන එක කොච්චර වටිනා සාධකයක්ද ඇත්තටම අපේ ලංකාව තාම හඳුනගන්නේ නැහැ සංගීතයේ තියෙන අනුශාංගික විෂයන් වල කියන්නේ දැන් තමහුරු ඉතින් තබ්ලා කියපුවම ගීතයකට වාදනය කරන විෂයක් මේක පැය 3මාරක් වාදනය කරා දවසක් ස කුමාර් බොෂ් කීයද බලන්න අකුරු තියෙන්නේ නා තින් තුන් තීට මේක කත් තිනවා ගේ තිනවා ගෝ තිනවා අක්ෂර 11ක් 10ක් ඇති වේ තබ්ලා පැය 3මාරක් එයා වාදන ඉදිරිපත් කරා කවුරුත් හිල්ලුන්නේ මට බටහිර මේ ශිල්පිනියක් හම්බුණා පියානෝ වාදිකාවක් ලංකාවට ආවා එයා කියනවා මං රිසර්ච් එකක් කරන්න එනවා කියලා මේ කොහොමද මේ ප්‍රේක්ෂකයෝ පැය 3මාරක් මේ තබ්ලාවේ සුවරත් නැහැ රිද්ම එක විතරයි තියෙන්නේ නේද සර් එතකොට මට මේ ඇත්තම මේ කෙටි කාලයක් තුල මට කොහොමද කියන්න කියලා තව කාරණාවක් ලංකාවේ තියෙනවා මට මතක් වෙච්ච එකක් මේ ගීතයේ අර්ථයට වාදන ශිල්පීන් ඒ අර්ථකථනය දුන්න ස සංගීතයක් ලෝකේ තියෙනවා සර් ඔව් ඉන්දියාවෙත් නැහැ නේ
ඒකනේ ගීතේ අර්ථයට දැන් විජේරල් දන්තුංග මහත්තයා අර තබ්ලාවෙන් දෙනවා අර අර අර්ථකතනේ ඉන්දියාවේ එහෙම නෑ ඉන්දියාවේ තියෙන රිද ප්‍රකාශනයක් තියෙනවා 44 නම් 44 ගහගෙන යනවා බ්‍රේක්ස් ටයක් ලස්සනට ගන්නවා නේද අර ගීතේ අර්ථයට ගීතේ වචනවල නියුක්තියට මේ වාදන ශිල්පීන් ඇප්ලයි වෙච්ච අවස්ථාවක් විදිහට මම දකිනවා මේ ලංකාව නෑ ලංකාවේ විශේෂයෙන් තියෙනවා ඒක ලංකාවේ තියෙනවා දැන් ඉන්දියාවේ නෑ මෙයා දැන් ඉන්දියාවේ තේමා සංගීතය තියෙනවා නමුත් ගීතයක් වාදනය කරනකොට ප්ලේයර් කෙනෙක් ඒකේ අර්ථකතනේ දැන් අර දැන් පින්න මලේ දැන් ඒ ගීත වාදනය කරනකොට දැන් අර මම ඉස්සලා කිව්වා වගේ අර මම කිව්වේ උදාහරණයක් එවැනි ඒ සංවාද හැබැයි ඒක සාකච්ඡා වෙනවා අඩුයි අපේ මම ඔබතුමා කියපු ප්‍රශ්නෙට මම දැන් උත්තර දෙන්නම් මේ රටේ සර් තාම සංගීතයේ විචාර්ය හෝ සංගීතයේ ශාස්ත්‍රීය අධ්‍යාපනික පරිසරය නිර්මාණය වෙලා නැහැ කියලා මට හිතෙනවා ඕ ඒක නම් කතා කරන්න මොකද අපි දැන් මෙතන අපි පරිසරයෙන් කතා කරන්නත් ඕනා මොකද අපි ඒක වෙන්න ඕන දැන් ඔබතුමාට තේරෙනවානේ මේ මේ බටලාව මේ පොඩි මේ බලන්න මේ ව්‍යුහය මේ බටලාව ව්‍යුහය බලන්න තිමින හිලක් තියෙනවා ඇබයක් තියෙනවා හිල් හැයක් තියෙනවා සර් මේ දැන් ඔය ව්‍යුහය ගැන කියනකොට අර එදා ඒ ආරම්භයේ කවදාද බටලාවේ මේ ව්‍යුහය තාම වෙනස් වෙලා නැහැ නේද ඉන්දියානු අසේල ඉතිහාසයේ තියෙන අජන්තා සිතුවම් කියලා තියෙනවා ක්‍රිෂ්ණ ගැන කියනවා ඒක පුරා කතා ක්‍රිෂ්ණාගේ මේ ඒක පුරා කතාවක් ඒක පුරාණ උක්තියත් එක්කලා එකක් දැන් අපිට පැහැදිලිව තොරතුරු තියෙන අජන්තා සිතුවම් පිස්සු වර්ෂ 2100 ගණන් වල ඒකේ තියෙන මේ විදිහට වාදනය කරන ඒ විදිහට වාදනය කරන බටලාව තමයි අදට ඉන්දියාවේ ලෝක ප්‍රසිද්ධ පහරි ප්‍රාචෞර්ය වාදනය කරන්නේ මේකට ඇත්තම සර් මේ මේ ව්‍යුහාත්මකව ඩෙවලොප්මන්ට් නැහැ. සිතාරෙක් ගත්තාම ඒකාන්තරි වීණා ඇවිල්ලා ඒ තන්ත්‍ර එකතු වෙලා විවිධ තුම්බා වර්ග ඇවිල්ලා ඒක දියුණු වුණා. හැම සංගීත භාණ්ඩයක්ම එහෙම දියුල්ලා තියෙනවා. හැබැයි මේ බටනලාව සර් මේ එහෙම ප්‍රාථමික සංගීත භාණ්ඩෙමයි. හැබැයි ශිල්ප ක්‍රම බටහිර භාවිතාවෙදිවත් මේක යම් පමණකට නෑ බටහිර භාවිතාවට එන්නේ මුල් කාලේ නම් බටයක් නෙවෙයි ඒගොල්ලන්ගේ ශාස්ත්‍රීය සංගීතය සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරේ සමහර විට බටහිර ලෝකයේ විවිධ ගෝත්‍රික විවිධ ජන සංගීත ක්‍රමවල බටනලාව තියෙනවා හැබැයි ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් ඒගොල්ලෝ පාවිච්චි කරේ කළුවරලියෙන් විදපු බටයක් හදාගත්ත 5 ෆ්ලැට් කේ කියන ෆ්ලූට් එක පස්සේ කාලෙකදී ඒක මෙටල් වලින් හදලා අද කොන්සර්ට් ෆ්ලූට් කියලා ඔය කීස් ගොඩක් තියෙන එකක් තියෙනවා දෙන්නන්න එක එකක් දෙකකද මම බලක තමයි මේ තියෙන පිස්සු දෙන්නා ආ මේක නේ ඔව් මේ තියෙන මේවා එකක් මම කියන්නද ඔව් කියන්න මම එක ඉතින් ඒ ඒ බට මේ මේක සමහරු එතන මේ බටනලාව දියුණු කරපු එකක් එයි කියලා මේ වෙස්ටර්න් ෆ්ලූට් එක කියන්නේ නෑ ඒක එහෙම නෙමෙයි ඒක වෙනම භාණ්ඩයක් බටනලාව එක සසඳන්න බෑ බටනලාවේ ශිල්ප ක්‍රමයක එක සසඳන්න බෑ ඒකේ ඒක බටනලාව නම් අපි ගොඩක් ගෙනියනවා වැඩකට ඒක එකයි ඕනේ ස්කේල් 12ම ගහන්න පුළුවන් ඉතින් ඒක වෙනම භාණ්ඩයක් ඒ වරදවා තේරුම් ගන්න එපා බටනලාව දියුණු අවස්ථාවක් බටනලාව කවදා හරි මේක හැදිච්ච දායි ඉඳන් අද වෙනකරු කිසිම බාහිර ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැතුව තිබුණ විදිහටම තාම පාවිච්චි වෙන්නේ තිබුණ විදිහට තාම පාවිච්චි වෙනවා හරි ඉන්දික දැන් ඉතින් තවත් අවස්ථාවක් ගන්න ඕනේ මොකක්ද ඉන්දික අපි අපට රස මතු කරන ගීතය මං අසලා ඊළඟට වාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ පාය ආසඳ මිල්ටන් මලවච්ච මහත්තයා ඒක ගැන තෝරා ගැනීමේදී විශේෂ දෙයක් නෑ මං ඇත්තටම පාය ආසඳ මං මේට මං හිතන්නේ අවුරුදු 10කට විතර කලින් අපේ හේම්පාලසේ වාදනය කරපු වාදනයක් අහලා මට ගොඩාක් ආස හිතුණා ඒකේ අර ඒක වාදනය කරලා තිබෙන ඒ හැඟීම ඒ විදිය ඔව් දැන් ඒ ඉන්දික කතා කරේ නැහනේ අපි චුට්ටක් කතා කරමු ඉන්දිකලාගේ මේ තුන්වෙනි પરම්පරාවට හේමපාල සර්ව දැනෙන හැටි ගැන වචනයක් හරි දෙකක් කරා ඇත්තටම අපේ પરම්පරාවේ කවුරු හරි කෙනෙක් හේමපාල සර්ගෙන් ඉගෙනගෙන නැති කෙනෙක් හිටියත් එයත් මොන විදිහකට හරි හේමපාල සර්ගේ මොකක් හරි ටෙක්නික් එකක් පාවිච්චි කරනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ ඉතින් අපේ රටේ ඈත ඉතිහාසයේ සහ මෑත ඉතිහාසයේ මෙතෙක් පහළ වූ විශිෂ්ටතම බටනලා වාද්‍ය ශිල්පියා තමයි හේම්පාල සර්. ඉතින් ඒ වගේම අපේ කුමාර ලියනවත්ත සර්. අපට මේ වගේ එකට ඉඳගෙන වාදනය කරන්න ලැබීම ඇත්තටම මට ලොකු සතුටක් අද දවසේ මේ විදිහට. ඔබ ඔබෙන් අපේ කමල්කාරිය වසම් සහෝදරයා ප්‍රශ්න කරනකොට මේ හේමපාල සර් ගැන ඔබට ඒ හැඟුමෙන් කියවිච්ච નિરાයාස පිළිතුර වෙලා තියෙන්නේ අයියේ අපේ දෙවි කෙනෙක් වගේ කෙනෙක්. ඒක තමයි ඔහු දීලා තියෙන කෙටිම පිළිතුර.
අපි එහෙනම් ගීතයට යොමු වෙන්න ඕනි. අපිට පොඩි වෙලාව මතක් කිරීමක් අතරමඟදී එන නිසා අපි තව චුට්ටක් කතා කරමු එහාට. දැන් ඔය අර පාවිච්චියත් එක්ක මට හිතුණා කුමාර මහත්තයා මේ දැන් ඒකෝස්ටික් සංගීතය අද මේ ජනප්‍රිය තලයේ තියෙන එකනේ. දැන් ඒත් ඉතින් මේ වගේ තියෙන වටිනාකම් තාම අපේ මිනිස්සු ඉල්ලා හිටිනවනේ. මේක මේ රසය මතු කරන්න එතෙන්ට පුළුවන්ද? අසල මේ සජීවි බව කියලා කියන්නේ. දැන් වෙලාසම කිව්වනේ මේ ස්වභාව ධර්මය එකත් අපේ ගනුදෙනු අපේ ආත්මය බැඳීම්. දැන් මෙහෙම උදාහරණයක් කියන්නකෝ. දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ අම්පයර්ස් දෙන්නෙක් ඉන්නවනේ රවුන්ඩ් එකේ. එයාලා අවශ්‍යද? ඔව්, දැවී යාම නොදැවී යාම තීරණය කරන්න අවශ්‍ය නැහැ. තර්ඩ් අම්පයර් දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම 100%ත් එක්කනේ. දැන් තාක්ෂණයත් එක්කලා 100%ක්ම දෙන්න පුළුවන්. සමහරට අම්පයර්ස්ලාට වැරදෙනවා. හැබැයි ඒ සජීවි ගුණේ ඒ ඔල්වර් සම්දීම ඒ ඒ ඒ එන ආනන්දේ එතන අන්න ඒකයි අපි අධ්‍යයනය කරන්න. අපි ඉගෙන ගන්න දේ තමයි මුණ තාක්ෂණික උපකරණාවත් අපි සජීවියයි. දැන් බටලාවක වාදනය කරනකොට දැනෙන අර විපුලතාවය. හොඳයි. අපිට වෙලාව මතක් කරගන්න පුංචි ඉඩක් දෙන්න. අපි එහෙමනම් නැවතත් අපේ මේ සුමිහිරි සුගයුම් සංවාදයට එකතු වෙමු. මම කැමති කුමාර මහත්මයා අපි අර නවත්තපු තැනින් පටන්ගෙන යනවා නම් නේද? ඔව්, දැන් මේ සංගීතයේ රස නිෂ්පත්තියට ප්‍රධාන ශාස්ත්‍රීය මූලධර්මයක් තියෙනවා මේ විපුලතාවය කියන්නේ වොලියුම්. දැන් අපි කතා කරනොත් බලන්නකෝ, අපි කතා කරන එක ස්කේල් එකෙන් කතා කරන දැන් මම යනකොට රසෙල මෙහෙම කියලා කිව්වොත් එහෙම අර ඔව් ඒ ශෘතිය වෙනස් වෙනවා අපිට. සංගීතයේ මම හිතනවා රසයට මූලික සිද්ධාන්ත තුනක් තියෙනවා. ශෘතිය, උච්චනීච ભેදේ කියනවා අපි ශාස්ත්‍රීය ඉන්දියානු සංගීතයේ. විපුලතාවය අඩු වැඩි කරන එක. දැන් උදාහරණ වශයෙන් දැන් මෙහෙම වාදනය කරනවා ඒ ප්ලැටන්. දැන් මම මෙහෙම මේ වාදනය කරනකොට අර වොලියුම් එක මම උච්චාවචනය කරනවා. දැන් සාමාන්‍යයෙන් හරි අමාරුයි වෙනත් ඉලෙක්ට්‍රොනික සංගීත භාණ්ඩවල ඔයස ශිල්ප ක්‍රම ඉදිරිපත් කරන්න. දැන් ඔබ දන්නවද අසෙල බටලාවේ ඔය කියන ටෙක්නික් තියෙන මේ පිඹීම තුල වලින් වාදකෙක් නම් ඔයාලා හිතනවද බෝ එකේ තියෙන ඒ තියෙන රස නිෂ්පත්තිය හොඳ වලින් වාදකින්ගේ මේ දකුණු අත නැත්තම් මේ බෝවින් ටෙක්නික් එක හරි ප්‍රබලයි. සිතාර වාදකෙත් එහෙමයි. ඒක නිසා ඔබ හිතන්න එපා මේ ඇඟිලිවල මේ මෙතන නෙමෙයි මේ ඔය කියන කාරණාව තියෙන්නේ. ඒ ඔබ ඔය කියන්නේ ඒක තාක්ෂණයට හසු වෙන්නේ නැහැ කියන එක. තාක්ෂණයට හසු වෙන්නේ නැහැ. ඒක මානව ධර්මතාව මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් අපි කතා කරනවා. ඒකයි මම හිතන්නේ මේ සංගීත භාණ්ඩ මේ ඒකෝස්ටික් සංගීත භාණ්ඩ සර්ට මතකයි මේ ඉන්දියාවේ සර් ඒ.ආර්. රොහමන් එයාගේ ටීම් මියුසික් එක නිර්මාණය කරනවා බොම්බේ නවින් ෆ්ලූටිස්ට්. නවින්ගේ ඉන්ටර්වියු එක මම බැලුවා. එයා කියනවා එයාගේ ඇත්තටම දීර්ඝ කතාවක් මේක. ස්ටුඩියෝකට එනකොට මේ වැස්ස වහින එක මතක් කරගන්න. ඒක එතකොට ඒ වගේම මේ පිඹිනකොට ඉස්සල්ලාම අර හුලන් සද්දෙකුත් එක්කලා අර අනියන් මේ මොනවාද ලූණු ගෙඩියකට පොත්තක් පිඹපුවම එන පොඩි සද්දයක්. ඔව්. එච්චර සංකීර්ණව තමා ඒ අනිත් එක ඉන්දියාවේ එයාර් රොමන් කියන කම්පියුටර් බෝයි. අපේ සර්ලා කියන්නේ කම්පියුටර් බෝයි කියලා. කම්පියුටර් පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක්. එයා ඉලිරාජා මේ සංගීත අධ්‍යක්ෂකගේ කීබෝඩ්ස් නෙවෙයි. එතකොට එයා අර නවින්ම තෝරගෙන කියපු කතාව බලන්න. මේ වැස්ස වහින වෙලාවට සතුට එන වෙලාවට ඒ දුකයි ශෝකය සතුට සියරම කලවම් වෙච්ච අවස්ථාවක් නේ. එහෙම ඉමෝෂන් එකක් එයාට නිර්මාණය කළා තමයි ස්ටුඩියෝ එකේ එයා වාදනය කරන්නේ. එතකොට මොන තරම් එයා තෝරගත්ත බටලාව. දැන් තෝරගන්න තිබ්බා වෙන ඉලෙක්ට්‍රොනික සංගීත භාණ්ඩයක්. එයාගේ සංගීත ජීවිතය අහපුවම ඔබත් අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. එයා ඒකෝස්ටික් සංගීත භාණ්ඩවල ආස ඇයි මොකක්වත් නෙමෙයි ජීව ගුණය තියෙනවා. ඒ ජීව ගුණේ වළින්නේ කියන ජීව ගුණේ අනිත් එක සුතිස ස්ථාවර නැහැනේ. දැන් 442 හැම වෙලාවෙ නැහැ. දැන් සමහරු හිතනවා මේ සිද්ධාන්තයක් තියෙනවා අක්‍රමවත් බව ක්‍රමවත් වීම සංගීතයයි කියලා.
අක්‍රමවත් බව තියෙන්නේ දැන් අපි වයලින් වාදක 10ක් ගත්තාම එයාලගේ 440ම නැහැ 441 වෙන්න පුළුවන් ඒ ටෝන් එක මික්ස් වෙච්චාම ඇදෙනවා ආනන්දයක් ඒකනේ ඔකෙස්ට්‍රා එකක් අපි ගන්නකොට නේද සර් දැන් සමහරලාට වයලින් 10ක් ගන්නකොට ඇකියුරේට් කොහොම 440ම ගහවොත් සද්දයක් තියේ නමුත් නගුණාත්මක භාවය නැහැ ක්වොලිටි එකක් නැහැ මෙහෙරක් නැහැ අර සියුම් වෙනසේ තමයි ඒක මොකද සියුම් වෙනස අනිත් කුමාර් මට තවත් එකක් නේද බටහිර සංගීතයේදී මේ මේ කොලේ පාවිච්චි කරනවා කොලේ ලියලා තියෙනවා ඔය අර කලින් කියපු කාරණේ සද්ද අඩු වැඩි කරන්න කොතනද ඒවට දන්නවනේ ඔය ෆෝටෝ එකේ අයි මේ පියන ඒ අඩු වැඩි කරන්න තැන් ලියලා තියෙන අපේ සංගීතේ කොළ භාවිතාවක් නැහැ අපි ගැඹුරට ගියාම මනසෙන් කියන්නේ කොලේ නෙවෙයි මොලේ තියෙන්නේ ඒක නිසා ඔඩියෝ ඔඩියෝ ආට් ඒක තමයි දැක්කා පොතේ නෙවෙයි හිතේ තියෙන්නේ දෙකම එකයි ඉතින් ඒ ඒගොල්ලන්ගේ ලියලා තියෙනවා ඒ ලියලා තියෙන එක හැම වාදකයාම දන්නවා හැම වාදකයෙම හරි ගායකයරි කියනකොට ඒ අඩු වැඩි කිරීමගල කරනවා අපේ සංගීතයේ එක පෞද්ගලිකයි දැන් ඔයා බර්ණලාව ගහද්දි සද්ද අඩු කරිය වැඩි කරිය කොතනද ඒක මට අදාළ නැහැ මම වාදනය කරද්දි මට අයිතියක් තියෙනවා සද්දේ අඩු වැඩි කිරීමේ එක ඒක අපිට පෞද්ගලිකයි ඉතින් ඒක නොදන්න නිසා බටහිර සමර සංගීතයක් අපිට කියනවා ඕලංගේ මියුසික් වල කිසි අඩු වැඩි කිරීමක් නැහැ ෆීලිං එකක් නැහැ ඩයනමික්ස් නැහැ මේ කියලා කියවනා ඒක නොදන්න කමිට කියන කතාවක් හොඳයි අපි තවත් වැයුමකට යන්නේ ඉන්දික අපිට කිව්වා විරාමයට පෙර මෙන්න මේ ගීතය තෝරාගත්තේ කියලා අපි වාදනය කරමු
ඉතාමත් රසවත් ඒ වැයුමත් පෙර පරිදිමයි මං හිතනවා ඒ වාදනය ඉන්දික ඒ වැයුම ඉදිරිපත් කරද්දී ප්‍රමුඛව කුමාර මහත්තයා මගේ පැත්තට හැරිලා කුංචි අවධානයක් යොමු කළා මං හිතනවා ඉතාම වටිනා ගුරුවරයෙකුගේ ලක්ෂණයක් එතුමා රහසින් වගේ මට කීවේ අපේ තබ්ලා වාදනය කරන මේ තරුණ දරුවා පිළිබඳව රන්සිත් නන්දික සමරවීර ඇත්තටම හසෙල සර්ුත් මං හිතන්නේ මාත් එක්ක හැම පාසොත් එකක වෙයි මේ අලුත් පරපරක් ඉන්නව නිසා අපිට ඔව් අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් මොකද මම ඒ ගෞරවය දෙන්නේ අපේ ගුරුතුමාලාට විජේතරතුංග මහත්මයලා හැම පාසෙල්ලා වේ ගුඩිඩි ගුණසේන මහත්මයා රොක්සාර මාස්ටර්ලා හදාපු ඔය අපිට පෙරේතකම ඒ වාදන නේද ඒ භූමිය ඒ භූමිය දැන් ඒ එතුමා ඒ දරුවා මම දන්නේ නැහැ එයා කවුද කවුද කියලා නමුත් ඒ ශික්ෂණේ නේ සර් ඒ ගීතේනේ ඒ වයසත් එක්කලා ඒ ගීතයට අනුරූපව අපිට ට්‍රැක් එක ඇහෙනකොට අපිට හරි ස්මූත් නේ සර් නේ ආ අපි හරි 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 සංයමයකින් රන්සිත් නන්දිත සමර මම මේ එක්කෙනෙක් විතර නෙමෙයි අපි අනිත් අය ගැනත් කියන්න ඕනේ ඒක තමයි නිරීක්ෂණය මෙතෙන්දීම අපි සියලු දෙනා ගැනම කියමු කීබෝඩ් වාදනයෙන් හසන්ත ජයලාල් අපිත් එක්ක එකතු වෙනවා හැමදාම වගේම බොක්ස් ගිටාරයෙන් ලක්ෂ්මන් කන්නංගර ඒ වගේම බේස් ගිටාරයෙන් කනිෂ්ක මදුරංග ඩ්‍රම්ස් වාදනයෙන් සංජය සූර්යාරච්චි මේ සියලු දෙනාගේ මේ ශික්ෂණය අපි දුටුවා ඒ කියන්නේ වාදනයක් කරනකොට අපි ඉන්දියන් දැන් ඉන්දියානු ගීතයක් වාදනය කරනකොට අපිට සාර ඔකෙස්ට්‍රා එකක් ලොකු ඔකෙස්ට්‍රා එකක් නැහැ කියලා අපිට දැනෙන්නේ නැහැ නේද අපිට අපි දැන් මම හිතන සර්ුත් ඒ අපිට ජේෂ්ඨ පුද්ගලෙක් විදිහට සර් වසර ගණනාවක අත්දැකීම් තියෙන පුද්ගලෙක් සර් සතුටටපත් වෙන්න ඕන නේ ඔව් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මොකද අපි අර විශාල වාදක මණ්ඩලය වලින් කරපු හාස්කම් ටික මේ පස් දෙනෙක් විතර එකතු වෙලා අපිට කරලා පෙන්නනවා ඔව් අපි මේ ගාමස ඔය අපි ගීතේ ගැනත් මොකද මේ ගීතේ තරම් ලොකුම අපිට රාග පසුබිමක් මේක හොයන්න බෑ මේක සාමාන්‍යයෙන් වෙස්ටර්න් මියුසික් වලන 3 ෆ්ලැට් මයිනස් ස්කේල් එකක යෙදিলা තියෙන්නේ පොඩ්ඩක් මම මේ ගීතය ආලාපයක් බවට පෙරලලා පෙන්නනවා මේ ගීත හැම එකක්ම ආලාප කරන්න පුළුවන් ඒක මේ ටෙක්නික් එක මම ගොඩක් වෙලාවට භාවිතා කරනවා මේ ළමයින්ට උගන්වන්න ආලාප ඉගෙන ගන්න කොහොමද කියලා දන්න සින්දුවක් ආලාපයක් තාලයෙන් අයින් කරලා ආලාපයක් බවට පෙරලන්න උගන්වනවා එතකොට ඒ ළමයි ආලාප කියන එක සිස්ටම් එක මූලික දැනීමක් ගන්නවා සෙල දැන් ඔක හොඳ අධ්‍යාපනික ශිල්ප ක්‍රමයක්. දැන් මේ ගීතේ අර තාලය ඇරලා ඒ ගීතේ මෙලඩි එක අපි කියන අනාගතාත්මක ඒක ගාදනේ නේද? මේ මෙලඩිය තාලයට මුසු කිරීමනේ ගීතේ. ඔව්. ඒ ගීතෙන් තාලය අයින් කරපුවම ඉමෝෂන් එකක් එන්නේ. දැන් මමත් මේ පාවිච්චි කරනවා මේ රාගධාරී සංගීතයේ මේ ඛ්‍යාල් එක ඛ්‍යාල් ගායනයක තියෙන අර ස්වර ප්‍රස් මේ තාල ප්‍රස්තාරය අයින් කරනවා. ස්වර කියන්නේ නාදාවලියක්. මෙලඩියක් දැන් සේ මෙලඩි එක වාදනය කරා අර තාලේ නැතුව අර දැන් මෙතුමා තාලේ සමග වාදනය කරා මෙතුමා තාලේ රහිතව වාදනය හැබැයි රසය දෙකෙම එකයි හොඳයි අපි තවත් ගීතයක් රස විඳින්නට අවශ්‍යයි ඉන්දික මොකද්ද අපි ඊගාවට අයිමන් තෝරගෙන තියෙන්නේ ආජාසනම් හාමුනියම් එකෙන් වාදනය කරන්නේ හොඳයි අපි ඒකත් රස විඳිමු
Thank you.
මැදුරුතුමනි මේ ගීතය ගැනත් යමක් කියනවාද? මේ ලොකු ස්ට්‍රැක් කියන්නේ නැහැ මේක මේ ඉතාම ජනප්‍රිය ගීතයක් අර ජෝවාදා කියවෝ වගේ නිකන් නැරෙන්නේ නැති සින්දුවක්. චෝරි චෝරි චිත්‍රපටියේ ලතා මංගිස්කර් මොහොමද මේ මනඩේ තමයි මේක සිංකරේ. මේ ගීතය අරගෙන තියෙන්නේ මේ අපිට දැන් අහුව ප්‍රමාණයෙන් තේරෙන්නේ මේක ඉන්දියානුම එකක් එහෙම නෙමෙයි. මේකට පසුබිම් වෙලා තියෙනවා බටහිර ලෝකේ තියෙන මෙලඩියක්. මේ මෙලඩිය මම වාදනය කරලා පෙන්නන්න මේ ගීතේ රාග පසුබිම් කිව්වත් බහිර්වි එකයි මේ කියන්නේ සිද්ධි බහිර්වි එකයි කීර්වාණි මිශ්‍ර වෙලා තියෙන්නේ. මම දැන් ඒ රාග වාදනය කර ඉන්දියන්නේ නැහැ ඒක වෙලා යන එක. අපිට කාලයක් ඇත්තටම නැහැ. මේ මේක තමයි අරගෙන තියෙන මෙලඩිය. අර බටහිර මෙලඩිය අරගෙන ශංකර ජයකිසන්ලා ඒක ඒගොල්ලන්ට ඕන විදිහට හදාගත්තා. දැන් කෙනෙක් මේක නරඹන කෙනෙක් බලන්න පුළුවන්. දැන් හොඳයි බටනලාවේ ඉතිහාසයේ ඉඳලා අද දක්වායේ ව්‍යුහය වෙනස්ුනේ නැහැ කිව්වා. හැබැයි ඇයි මේ ලොකු බටනලා තියෙනවා පොඩි ඒවා තියෙනවා එක එක ප්‍රමාණයන්ගෙන් තියෙනවා. ඒකට කොමන් මම කියන්නද? දැන් අපි දන්නවා මේ ස්කේල්ස් කියලා කතාවක් තියෙනවා. මියුසික් කරන අය දන්නවා ස්කේල් 12ක් තියෙනවා. ඒ සෑම ස්කේල් එකක්ම එක බටන් අලාවකින් වාදනය කරන්න අපහසුයි. ඒ අවශ්‍ය වෙන විදිහට අමාරුයි. ඒක නිසා තමයි ඒ ස්කේල් එකෙන් ස්කේල් එකට බටන් අලා කීපයක් තෝරගන්නේ අඩුම වශයෙන් 12ක්. ඒකේ උඩ යට හයි රේන්ජ් ලෝ රේන්ජ් වශයෙන් යනකොට ලොකු බටන් අලා පොඩි බටන් අලා එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් තව පොඩි කාරණයක් කියන්න ඕනේ. නවීන තාක්ෂණය යටතේ හැදෙන මේ ඉලෙක්ට්‍රික් ඕගන් කීබෝඩ් කියන එකේ පහසුකමක් තියෙනවා. සියලුම ස්කේල් කියන්නේ අමාරු ස්කේල් එකක් වෙතොත් පහසු ස්වර කී එකකට රීඩ් එකකට එක මාරු කරගන්න කී ට්‍රාන්ස්ෆෝස් කියලා කියනවා. අපිට වෙලාවද එතරම් නැති නිසා ඇත්තටම කියනවා මේ රස කතාව නතර කරන්න ලෝභයි. ඒත් අපි මේ සර් මේ සර් කියපු කාරණාව මම උදාහරණයක් වශයෙන් කියන්නම්. දැන් මේ බටනා වර්ග දෙකක් මේ තියෙන්නේ. ප්‍රමාණ දෙකක්. මේක ස්කෙල් එකයි. මේක අපි කියන ඉෆ්ලට් ෆෘට් එකක් මේකත් ඉෆ්ලට්. මේ බලන්න දෙකේ වෙනස දැන් අපි මෙහෙම එනකොට අපි දෙන්නම ගාලා පෙන්නමුද කොහොමද? ඔව් සර් මිඩල් ඉෆ්ලට් එක ගන්න සර්. මම පල්ලහින් ඉඳලනකොට සර් උඩට යන්න. දැන්ම තව ඉහට යන්න බාර කීබෝඩ් එක තියෙන දැන් රේන්ජස්. ඔව්. මිඩල් රේන්ජ් එක, ඔක්ටේව් එක. ඒ වගේ තමයි අපි දිගටම යන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් අපිට එකට වාදනය කරනකොට බලන්න මීරියාව මෙහෙම ගන්න සර් පොඩි චූටි කියලා මෙහෙම. ඔබයි මේ කතාව නතර කරන්න නමුත් අපි කාලයට අවනත වෙන්න ඕනේ. එහෙමනම් අපි ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා බොහෝ කාලයක් අපිට තවත් මේ රස උපදවන්නට අපත් සමග මේ කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. ඒ වගේම කුමාර මහත්මයා ඔබතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යවරයෙක් හැටියට අද අපේ විද්‍යාර්ථීන්ට එකතු වෙන්න බොහෝ දිනකට දැනුම බෙදලා දෙනවට ඉන්දික රජිත් ඇතුළු කණ්ඩායමටත් බෙහෙවින් සූති. එමනම් අපි සමු ගැනීම සටහන් කරන්නේ තවත් මිහිරි බටනලා වැයුමක් සමගයි. සියලු දිනාටම වාසනාව. ඒ වගේම අපිත් ස්තුතිවන්ත වෙනවා රූපాయనిය සහ ඒ කාර්මල්ලේ නේස. අපි සියලුම දෙනාම එකතු වෙලා ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වැඩි සරණක් සම්බන්ධව අපිට ආරාධනා කළා කතා කරමු. මම හරි සතුට වෙනවා මේ ගෝල පරපුරේ දෙන්නෙක් එක්ක හරි දක්ෂතාවක් අදහස් හුමාරු කරගෙන ලැබුණාට මේ අවස්ථාවට රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා මේක ලබා දුන්නට. හොඳයි. එහෙමනම් දෑබර ප්‍රේක්ෂකෙනි ඔබ සියලු දෙනාට වාසනාවන් සමුගන්නට අවසර දෙන්න.